Hai Bowan, dula putala hamotam suba dawasak wewa. Hari. Enam, wadi wenna de. Hada iting onna mang idena widiyata ape dula putala mama metenta neda eh gatta gamang punchi sinduwa ogala balabali innathi kiyala mang hitanawa. Oya ape ayyala akkara tika me dannawada iting poddak me singhala walata loku aasawak ladi kamak ehema dakwana. එතකොට ඔන්න ඔය විදිහට අපි වැඩ ටික කරගෙන යනකොට මම රත්තරන්දු වේපිට ඔය නංගිල මල්ලිලා අයියලා අක්කලා නේ අයියලා අක්කලා නේද මොනවද මේනේ අයියලා අක්කලා ටික එකතු වෙලා හදපු සින්දුවක කියන්නේ ඒගොල්ලෝ කියනකොට එකතු කරපු ටික එකතු කරලා තමයි ඕක හදලා තියෙන්නේ ඔයගොල්ලන්ට බලන්න පුළුවන් සර්ගේ YouTube channel එකට ගිහලා මම හිතන්නේ පුදුමම සෑහෙන ප්‍රමාණයක් බලලා තියෙනවා ඕකයි ඕක උගන්න පුළුවන් අතන 2000 කට වඩා බලලා ඒක බලනවා ඉගෙන ගන්නවා පාඩම් කරනවා නේද එතකොට අපි සින්දු ඉගෙන ගන්නවා කියලා කියන එක නෙමෙයි මෙතනින් වෙන්නේ අපි සින්දු වලින් ව්‍යාකරණ ඉගෙන ගන්නවා කියන එක තමයි අපි මේ තුල කරන්නේ එහෙනම් මගේ පැටව් ටිකට අද දවසේ අපේ පාඩමට යන්න තමයි ලෑස්ති වෙන්නේ ඕගොල්ලෝ දැක්කා අද දවසේ මාතෘකාව මොකක්ද කියලා අද දවසේ වැදගත්කමත් මම කියලා ඉන්නවා මොළේ අපි කිව්වා අද රචනා වැඩමුළුව පටන් ගන්නවා කියලා රචනා වැඩමුළුව කියලා කියන්නේ මගේ දිවේ පුතේ දැන් ඔයගොල්ලෝ දන්නවා හැමදාම ඔයගොල්ලෝ පහවසරේදී ලිව්වේ වාක්‍ය රචන මේ වාක්‍ය රචනා ලියනකොට ඔයගොල්ලන්ට ඇති වෙච්ච ගැටලුත් මම දන්නවා සමහර වෙලාවන් වලට මාතෘකාවට අනුව ලියන්න ගියාම ඒ මාතෘකාවට අනුව කාල භේදය යොදා ගැනීම නේද ඉතින් ඒ වගේ මාතෘකාවට අනුව කාල භේදය යොදා ගැනීම ඊළඟට නිවැරදි පිළිම් භාවිතා කිරීම පිළිබඳව ඊළඟට නිවැරදි අක්ෂර විඤ්ඤාසෙ භාවිතා කිරීම පිළිබඳව මෙන්න මේ වගේ ගොඩාක් ඒවා අපිට මතුවෙච්ච ගැටලු කියලා මම විශ්වාස කරනවා. දැන් එතකොට අපි ගොඩාක් වෙලාවට මගේ රත්තරම් පුතේ මතක තියාගන්න ඕනේ කාරණාව තමයි අපි මේ පහ වසරෙන් හය වසරට ආවම ඔය කියන වාක්‍ය රචනා සංකල්පේ සහ මුලින්ම ඉවරයි. එතනින් එහාට අපි ලියන්න ඕනේ ඡේද රචන. දැන් ඔබ ඉස්සර මතකයි වාක්‍ය තුනක් ලිව්වා. ඔය වාක්‍ය තුනක් බුදු අම්මෝ නේද ඇස් සෑහෙන්න ෆිල්ටර් කරලා තිබුණේ වාක්‍යක ලියනකොට සමහර වෙලාවට වාක්‍ය වරදිනවා ලියන අදහස වෙනස් වෙනවා මම මම වෙනුවට මූ දානවා අපි වෙනුවට මී දාන අවස්ථා තියෙන වාක්‍ය ගලප ගන්න බැරි අවස්ථා තියෙන මේ ඔක්කොමත් එක්ක අපි කොහොම හරි ශිෂ්‍යත්ව විභාගෙදි රචනාව ලිව්වා හරි නේද හරි දැන් හැබැයි හය වසරට ආවට පස්සේ හය වසරේදී නම් මගේ දුවේ පුතේ ඒ කියන දේවල් සහ මුලින්ම අපි පැත්තකින් තියලා අපි ඡේද රචනා ලියන්න පටන් ගන්නවා. ඒ විතරක් නෙමෙයි. දැන් ඔය ඡේද රචනා ලියන්න ගන්නකොට සමහරවිට ඔයගොල්ලන්ගේ අම්මලා තාත්තලා ඊදරදි කියන කතාවල් ටිකක් තියෙනවා. මොනවද දනවද කියන්න? හා දැන් ශිෂ්‍යත් ඉවරයිනේ දැන් හය වසරනේ. හා අර පන්තියට යන්න මේ පන්තියට යන්න හරි ඒක හරි කමක් නැහැ. නැත්තං අර කරගෙන ආපු වෙලට ඔක්කොම අවුල් වෙනවා. ඔව් ඒකත් ඇත්ත කමක් නැහැ. පැය කාටුන් බලන්න පුළුවන්. ආ නැත්තම් පැය පාඩම් කරේ දැස පොඩ්ඩක් වැඩිපුර නිදහසට දෙන්නේ. පැය දෙකක් සෙල්ලම් කරන්න පුළුවන්. ඊට පස්සේ කාටුන් බලන්න පුළුවන්. හරි. ඊළඟට පාඩම් වැඩ ටික කරන්න ඕනේ. ආ හයට පන්තිය තියෙනවා. අර අමිලසගේ ICT පන්තිය, දර්ශනසගේ ගණන් පන්තිය, ශ්‍රීමාන්සගේ ඉතිහාසය පන්තිය, දර්ශකසගේ සිංහල පන්තිය. ඕන්න දැන් පටන් ගන්න වෙයි. දැන් ඊට පස්සේ පොඩ්ඩක් ওই කාරණාවත් දැන් ඔළුවට ඇවිල්ලා තියෙන්නේ නේ. එතකොට දුවේ පුතේ අපි දැන් ඔන්න ආපහු අර ගිය අවුරුද්ද හිටියට වඩා වේගවත් අධිතාරමකට යන්න ඕනේ හේතුව තමයි ශිෂ්‍යත්ව විභාගයෙන් පාසලක් තෝරගන්නවා වගේම සාමාන්‍ය පෙළ විභාගයෙන් ඔබ දොස්තර කෙනෙක්ද ඉංජිනේරුවෙක්ද වෛද්‍යව මේ කවුද එහෙම නැත්නම් වෙනත් වෘත්තික ශිල්පියෙක්ද මේ කියන හැම එකක්ම තෝරන කඩේ විභාගය තමයි සාමාන්‍ය පෙළ කියලා කියන්නේ ඉන්න ඉන්න එතකොට අන්නේ ඒ සාමාන්‍ය පෙළ විභාගයට තමයි අපි සූදානම් වෙන්නේ. මේක ලොකු ගමනක් යන්න ඕනේ වැඩක්. දැන් ඉස්සෙල්ලා අපි ඔබට කියන මෙහෙම දේවල් ටික. ඔය ශිෂ්‍යත්ව විභාගෙට කියන්නේ පුතේ අම්මල තාත්තලගේ විභාගය කියලා. හේතුව මොකද දන්නවද? ශිෂ්‍යත්ව විභාගය අම්මල තාත්තලගේ කියලා කියන්නේ සරුති. දන්නවනේ? අම්මල තාත්තලගේ විභාගය කියන්නේ අම්මල තාත්තලා පිටිපස්සෙන් ඉඳගෙන කෑ ගහගෙන බැනගෙන නේද කොච්චර නම් ගුටිත් කෑවද නේ කෑවනේ ඔවුනම් ඕක කියන්නේ නැත්තම් නෑ කියන්නේ ගුටි කපලා මම ඇත්ත උස්සන්න බලන්නේ පාඩම් කරන්න ගිහිල්ලා ඉවර වෙලා ආ ඒක තමයි පොඩි හොර වැඩ කරන්න ගිහිල්ලා රයිට් 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 මට පේනවා මට පේනවා
සෑහෙන්න කට්ටියකට ලොකු ප්‍රශ්නයක් මතුවලා තියෙනවා නේද? හරි. ඉතින් ඔය වගේ තමයි ඉතින්. අපිටත් එහෙම තමයි. අපිත් ඔය වගේ සමහර වෙලාවලට ශිෂ්‍යත්ව විභාගය කරන්න ගියාට පස්සේ අපිත් ගුටි ගන්නවා. ඒ කියන්නේ අපි ශිෂ්‍ය ශිෂ්‍යත්ව කරාද කියලා හන්ට එපා. ඔය සමහර වෙලාවලට අපිත් පාඩම් කරන්න ගියාට පස්සේ පොඩි පොඩි කට වැඩ කරන්න ගිහින් ගුටි කාලා තියෙනවා. ඊළඟට අම්මලා කියන්නේ කොච්චර කරා. දැන් මම කියනේවා ඔගොල්ලෝ එකක නම් එකගයි ඈ. කොච්චර කළා කියන්නේ පාඩම් කරලා නැහැ කියලා. හරිද? මං හරි නේද? ආ කොච්චර කරත් අම්මලා කියනවා හරි. දැන් කියන කතාව හරි. දැන් ඔන්න මාත් එක්ක එකග වෙන්න ඕනේ ඔයගොල්ලෝ මගේ වැඩේ කරගෙන යනවා. දැන් ඔන්න අපි යන්න හදන්නේ ඒකම මාත්‍රකාවකට. දැන් ඊළඟට අම්මලා කියන්නේ මොකද්ද? අපි පාඩම් කළා නැහැ. මේ දවස්වල කියන්නේ වැඩිපුර සෙල්ලම් කරනවා වැඩි කියලා. හරිද? හරි නේද මං කියන කතාව එකඟ නම් එකඟයි. දැන් මෙහෙමයි පොඩ්ඩක් කියලා දැන් සමහරවයි මයික් ඔන් කරන්න බෑනේ ඔයගොල්ලන්ට. හරිනම් මේ මත උස්සලා මට ෆිට් කියලා පෙන්වන්න ඕනේ. වැරදි නම් මෙහෙම පෙන්වන්න. හරිනම් මෙහෙම. එතකොට අපිට පුළුවන් සංඥාවල් තේරුම් ගන්න. හරි. මේ දවස්වල අම්මල බලින්න වැඩිපුර පාඩම් කරන්නේ නැහැ සෙල්ලම් කරනවා කියලා. හරි නේද? ආ රයිට්. ඊළඟට ඔන්න ඔය වගේ ගියාට පස්සේ දැන් ඔන්න අම්මලා ඊළඟට දන්නවද කරන වැඩේ මම ඔයගොල්ලන්ට කියලා ඉන්නම් කල් තියා. දැන් ඔන්න අම්මලා දැන් කිය ඇච්ඡේද රචනා පටන් ගන්න හදන්නේ සය රචනා වැඩමුළුව පටන් ගන්න හදන්නේ කියලා කොහේ හරි තියෙන බුක් ෂොප් එකකට ගිහිල්ලා මොකක් හරි රචනා පොතකුත් ගෙනත් දීලා කියාවි මෙන්න රචනා. මෙන්න මෙහෙම තමයි 6 වසරේ මුලට රචනා ලියන්න. මෙන්න මෙහෙම ලියන්න පටන් ගන්න ඕන කියලා කියයි. දැන් එතකොට මොකද වෙන්නේ? හනේ දෙයියේ නෙවෙච්චි දෙයක් යන්තම් ශිෂ්‍යත් කළා උස්මක් කටක් ගන්න හම්බුනේ නැහැ මෙන්න දැන් රජියන් ලියන්න කොහෙදින්ද? ඒතර මෙතන ආසාව කියන එක නැහැ. දැන් මොකද කරන්නේ? රයිට්. ආසාව ඇති කර ගන්න නන්ද වේ පුතේ මම කියන ඔයාට වැඩක්. ඔයා මගේ සිංහල පන්තියේ මාත් එක්ක වැඩ කරනවා නම් ඔයා කෙලින්ම කියන්න බය නැතුව මෙන්න මේ කාරණා. මොකක්ද අරද කියන්න ඕන? ඔය රචනා පොත් මට එපා. අම්මගේ කඩේ යනවා නම් කිය රචනා පොත් කියන එපා. ඕන්නේ. ඔය රචනා පොත් එපා. මම තනියම රචනා ඉගෙන ගන්න. කවුරුත් මට ඕනේ නෑ. මම තනියම වැඩේ කරනවා. දැන් ඊට පස්සේ එහෙම කිව්වා වගේ නෙවෙයි කරන්නත් එපාය නේ. කොහොමද අපි ඒක කරන්නේ? පුළුවන් පුතේ. අපි ගාව තියෙනවා හොඳ දක්ෂතාවයක්. මං අද ඕගලන්ට ඒක පෙන්වන්නම්කෝ. සර් පොරොන්දු වෙනවනේ මතකයි සර් දත් කිව්වා පිල්ලම් පුරුදු කරනවාමයි කියලා කිව්වක් කරානේ. ඒ වගේ ඔයා තුල තියෙන හැංගිච්ච දක්ෂතාවය මං අරන් පෙන්වන්න එළියට. අන්න එතකොට ඔයා ලියාවි ඔය කියන විදිහේ ඡේද රචනා ඕන තරම්. පැහැදිලිද මං කියන එක? කරලම බලන්න ඕනේ වැඩේ. හැබැයි මාත් එක්ක වැඩේට ෆිට් එකට එන්න ඕනේ. එහෙම නැත්නම් අමාරු වැඩේ කරන්න. නේද? මම මෙහෙ කියලා දුන්නට වැඩක් නැහැ ඔයා නේද? ඈ මේ කඩදාසි කොලේ තියාගෙන සමහරවල් මං දැක්ක නේද ශහේන් නේද? ඒ දඩස් ගාලා දැන් තමයි ඇවිල්ලා වාඩි වුනේ. මොකද පුතේ කොහෙද ගියේ ටැංකිය සුද්ධ කරන්න ගියාද? ටැංකිය හිස් කරගන්න ගියාද නෑ නේද? ඔය ටැංකිය හිස් කරගන්න ඒවා බණ්ඩිකිටි පුරව ගන්න ඒවා ඔක්කොම කරලා තියාගෙන ඉන්න ඕනේ හොදේ. එහෙම නැත්නම් බෑ පන්ති වාඩි වුණාම පස්සේ එක දිගට කරගෙන යන්න ඕනේ නැත්නම් බෑ. ඒ තරුෂි ඈ තරුෂි කාවි ඉන්නේ නේ. හරි නේද මං කිව්වා? හරි. එතකොට ඔන්න අපි රචනා ලියන්නයි පටන් ගන්න. එතකොට රචනා ලියනකොට මගේ දුහල පුතාට මම කිව්ව කාරණා මොකද්ද? රචනා සඳහා CR පොතක් වෙනම තියෙන්න ඕන. ඊළඟට දැන් අපේ දුහල පුතාලා අරගෙන තියනවා නම් පොඩි පොතක් රචනාවල ඒ පොඩි පොත හොම්මම පැත්තකින් තියලා CR කොලයක් හරි අරගන්න. හේතුව මම කියලා දෙන්නම්. මොකද දන්නවද? අපි පුතේ හැම විභාගයක්ම 6 වසරෙන් උඩට ලියන්නේ ලොකු කොලවල. එහෙම සරලව කියනවනේ CR කොලවල. CR කොලවල යම් ප්‍රමාණයක ලියන්නේ. එතකොට අපිට සිද්ධ වෙනවා අනිවාර්යයෙන්ම ඒ ප්‍රමාණය දැනගෙන ලියන්න. රචනාවට අපි අනිවාර්යෙන් ඡේද 3ක් ලියන්න ඕනේ. ඒක නිසා මගේ පැටවු ටික අනිවාර්යෙන්ම CR පොතක් හෝ CR කොලයක් ගන්න වැඩේ කරා. රයිට් එකක් හොයාගන්න බලන්න එහෙනම් මිනිත්තුවක් දෙන්න ටක් ගාලා. දුවන්න දුවලා 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 කියලා CR කොලයක් හොයාගෙන ඉන්න දැන් පොඩි පොත් තියාගෙන ඉන්න කට්ටිය. CR පොත තියෙන කට්ටිය ප්‍රශ්නයක් නෑ. දැන් මට පේනවා කට්ටියත් එක දුවනවා. ආ. එන්න පොතේ හා සතුරු දහම්, ක්‍රීඩිය සතුරු දහම්, ටීට් එකේ මිස්සෙච් එක මම දන්න CR කොලේ, ශහේ නතුරු දහම්. හරිද 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 ඊළඟට අපිට ඕන දේවල් ටිකක් තියෙනවා අපි කතා කරමු ඊට පස්සේ රටටකල් CR කෝඩ් ටික ගන්න ඕනේ ආ දැන් ඔබට වැඩේට පොත ගත්ත දූල පුතාලා ඉන්නවනේ රචනා පොතක් සූදානම් කරගත්ත කට්ටිය ඉන්නවනේ රචනා වලට පොතක් දැන් හරි මම කලින් මැසේජ් එක දැක්කා අම්මා කඩේට ගිහලා පොතකුත් ගෙනත් දුන්නා රයිට් එහෙනම් හරි වැඩේ ප්‍රශ්නයක් නැහැ
Rachana pota gatta dula putala palaveni pituwa nemei deweni pituwatai me wedeeta yanno. Hari palaveni pituwa nemei deweni pituwatai yannone palaveni pituwa tiyagannone vishesha vakyayak tiyenawa liyanna. Man giya satyet kiyala dunna mage sammantraneedi man podi mantrayak kiyala dunna matakai neida? Matakaida? Ow mokadda mantraya? Obata yamak vishwasana ede obata kala haka palaveni pituwa pirenna lassanta eka liyala sticker alawala eka dakka Ika gamang ngara pota pelan nasa hitin lo duit itu. Pokoknya mikirnya kode denda pulang pota dunda gamang, palewe ni pitu dekka gamang sya. Hari lasan te wada kara pota duit, kini hengi makin. Hengi mo ya tak tena kota, oya pota pelan nasa hitin. Palewe ni pitu eme eva ke wakia kluo eme daru wakia na pota tiri ne yang ganda pulang balan ke nasa. Hengi eka ni sa duit pote, ani ware ma, ayah na magi wakia mo kate kire la, obata yamak wiswasa nam, ede obata kalehe. Obatnya yang mak percaya nam, ini obatnya kalau hacker, hari ini. Enak apa rancangan ini patanggal? Rancangan ini patanggal nak kira kira, dengan apa? Minta memai ini tiap ni. Rancangan ini katakan nak kira kira, kalau bayar ini pa, kau muda apa itu part cerita rancangan ni, ni aku kutip pa, kau apa petakin dia lah, mati ke ini kerja ni ya. Kerana mana balik muka muka ini kira, dengan apa saman ni rancangan apa clear apa terputa. Awam wacan lakukan dah hati rakyat kapit agan lah ayam asalnya di wacan ekasiya panah klien do, kamu asyik itu kuda dia. Baik, ini apa? Mang inno ni mang kiel ada ni apa? Ekasiya panah ni, ni apa ni kiel ada? Kamu siya panah kita klien nak pulu. Inna kalau beranek tu, mang kiel. Kadai kiel ada ni angko? Aw, sabar kat kiel angkira simple kiel kalinga apa aje lak kalat. Itu kotte, mana mereka karena mang kiel ada ni apa tu? Air putih, baik ini apa? Kira dunia depan soya mah hadwar terung kan mata pulu anda beri dek. Hari, api make tika meet yang ni kerja le. Step by step. Hama daru me putu mali anda pulu. Hata wat beri beri ni. Tadi ni ni. Orang dah mak kata awa batanggal. Dah api rancan meja wassalam muka dekaran ni beri puram. Meja wassalam muka tapi beri puram dekaran. Dah udah itu dah samar lada sekolah yang dah wassalam na pan dera hatter ten agitin ada daru inna wa. Pahat negiti na daru ini wa, ni deh mana tan sama harakat dia height negiti na wa, meja wasser negiti ni kiri tu dekila mangga hani deh, meja wasser negiti ni sama ni, nama amar dahaya vitara ini wa, ni deh, oh, ni deh, dia orang mana deh, ni deh, ah, ikatam, sama harla mat dua putala ini wa. Pasal petir itu beri nara, dia dia na beri cerita kan cerita askal awal dulu. Nanti ni, nanti kira tu bela, an ni tu kereta mana? Oh, itu kereta, eva ke, mana ayo, ni tu, eva ke na kan kat tiap ti, ini kereta mana yang tuh itu, sama hari kat ti na udah mana kita dari beri kita tamang juga tiket kita lagi, tawar kita pun dah kah bodi dah kan, ah, eva kat tiap ti, eva ke ini. Kau mari api sekolah anak kah alit, dah api katakan dah api rancangan matu kah, betul tak? Ini diri udah. Tapi ini diri udah sebab pada petikin tiada nama nama tiup ni bayar ni, nama apa? Jadi orang api meja wassal dah muka tak kerana ni kita pada kini dah minta lagi. Kau mari dua itu, orang api ikat dia kerana muka tu dah nol. Api udah pan dera negatif. Orang api hitin negatif ni dah ni me, dah itu dengan kita akan lepas udah negatif ni kira, dah api hitin. Dah grand doi. Udah nak gitu, hari, ada nak gitu kan mang, ama kita ada nak kuku piti aja hua, meja wassal kuku rehati, ada pikir pikir piti ni hari, ni deh, samaan lata ni restoran dekat kita ni hambe ni macam orang ada apa ni, ikat view, ni deh, ini pasti api gila orang la, dora, rela, washroom ni kita ni mana, dora, rela, ni deh bahaya, washroom ni ni, pasti, kita kini, hari, ni deh, samaan kat ini ada nak gitu kan, kelima waktu ni kita maju, enggak lagi dora ada, ini pasti kena, dua. Putih, band ni kita nak ikhman kerana last year, last year, parak punya. Dua waskurnya, netam putih waskurnya. Yang ni kita kan nadiak ni. Ewa ni, sama hari kat tiga ni, di mana kat tiga hilal lewat di kerana pas ekek ni di. Hero kan hari amar, itu sini tu tempat terbaik yang kahano ni hero. Ewa ni, mana pernah mana, itu minyuri, eh, hari. Nampi dah nak, dekimen kian ni onde, ha. Dan yang nak api amu, hilal deh pan dar doren, deh pan dar doren. Oya, daki ni wa, udah pan dar. Lasan ni parisaria, eh, deh, dakin lah. Padahal, itu ayah ini sama ni, kan dah, kuda kila hitamu, eh, parisaria dakin.
ඔන්න මම දකින්න ඈත කන්දක් තියෙනවා කන්ද උඩ පොඩ පොඩ ආලෝකය එනවා මොකක් වෙනවද මේ ආලෝකය එනවා කියලා කියන්නේ මොනව වෙනවද මේ ආලෝකය එනවා කියලා කියන්නේ ඈත කන්දකින් රතු පාට වෙලා ටික 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 කහ පාට වෙන්න පටන් ගන්නවා මම මේක හිතනවා මොනව වෙනවද කවුරු හරි ටෝච් එකක් ගන්නවද නෑ එහෙනම් මොකද්ද වෙනවද ඈත කන්දක් උඩින් රතු පාට ආලෝකය කහ පාට වෙමින් එළිය දෙන්න පටන් ගන්නවා මේ මොනව වෙනවද උදාසන වෙන දේවල් දැන් ඔයාලා දන්නවා අපි කතා කරමු ආන්නහ සංපායනම නෙවෙයි ඉරපාය රයිට් එහෙනම් ඔයාගේ මාතෘකාව දාගන්න නිවැරදිව රචනා ලියමු කියලා ඔයාගේ පිටුවේ පළවෙනි පිටුවේ නෙමෙයි දෙවෙනි පිටුවේ ඔන්න අපි පටන් ගන්නවා රචනා ලියන්නද බලමු කාටද ලියන්න පුළුවන් කියලා හැමෝම පටන් ගන්න වැඩේ ඈ මාතෘකාව නිවැරදිව රචනා ලියමු. ලස්සන ලියන්න ඕනේ. පාට පාට පෑන් පාවිච්චි කරලා. නීට් එකේ වැඩේ තියෙනුනේ අපන් ගෙදර ආපු වෙලාවක දැක්ක මාස හිතලෙ විදියට. නිවැරදිව රචනා ලියමු. Right. නිවැරදිව රචනා ලියමු කියලා දාලා විතරක් මදි. ඊළඟට ඔකට ඔයා මතක තියාගන්න ඕනේ දකුණු පැත්තෙන් අනිවාර්යයෙන්ම දිනේ දාන්න. අද දිනේ දාන්න ඕනේ. මං කැමතිම වැඩේ නැති වැඩේ තමයි සමහර කට්ටිය දිනේ දාන්නේ නැහැ. අනුපමාට YouTube channel එක මගේ link එකේම තියෙනවා බලන්න. නිවැරදිව රචනා ලියමු. හරිද? අනුමාත්‍රකාවක් දාගන්නේ හිමිදිරි උදෑසනක් කියලා. දිනේ දාන්නත් ඕනේ. හිමිදිරි උදෑසන. හරිද දැම්මද හිමිදිරි උදෑසනක් කියලා හරි හිමිදිරි උදෑසනක් කියලා දැන් ඔයා පුංචි වැඩක් කරන්න ඕනේ මොකද්ද දන්නවද දැන් ඔයා ඔතනින් ලියන්න යටින් තරුලක් උනක් දාලා අර උදෑසනම වෙච්ච සිද්ධිය මොකද්ද මට මතක නැතුව ගියා ඉතින්. ආ ඉරපායනකනේ. හරි. ලියන්න තරු ලකුණක් දාලා ලියන්න ඉරපායයි. ලියාගන්න ඉරපායයි කියලා තරු ලකුණක් දාලා. බලමු අපි වැඩේ කොහොමද කරන්නේ කියලා. ඉරපායයි. දැන් ඔන්න ඕගොල්ලන්ට පුළුවන් දුවේ පුතේ මේ chat කරන්න පුළුවන් මට chat කරන්න පුළුවන් කියලා කියන්නේ ඔයාට පුළුවන් කතා කරන්න මාත් එක්ක chat එකෙන් කතා කරමු අපි පස්සේ mic on කරලා දෙන්නම් මම ඕගොල්ලන්ට එතකන් පොඩ්ඩක් ටික දවසක් යනකම් අපි chat එකෙන් කරගෙන යමු මොකද මේ පොඩ්ඩක් කට්ටිය හුරු වෙන්න ඕනේ එක පාටම අමාරුයි chat එකට එහෙම නැත්නම් ඕගොල්ලන්ට මේ කතා කරන්න දෙන්න මොකද ගොඩාක් කට්ටි ඉන්නකොට කතා කරන්න ගියාම එක ප්‍රශ්නකට උත්තර ලියන්න ගියාම හරි සර් කියනකොට එක එක්කෙනාට එක එක විදිහට සිග්නල් යන්නේ. එතකොට හරි සර් ඇහෙනවා 100 ගානක්. හරි. අපි යනවා. එහෙනම් කතා කරන්න. මොකද්ද අපේ මාතෘකාව? ඉරපාය. හරි. දැන් එතකොට දැන් ඔන්න ඉරපායයි කියන එක අශ්‍රා නේද? හරි. ඉරපායයි කියන එක මගේ රත්තරන් දූලා පුතාල මට මෙන්න මෙහෙම අර්ථකථනයක් දෙන්න ඕනේ මොකක් ගන්නවද ඉරපායන්නේ කොහෙන්ද කොහොමද කොයි විදිහටද
පොඩි පොඩි අදහස් තියෙනවනේ ඕගොල්ලෝ ගාව. ආ දැන් ඔයාට පුළුවන් chat box එක පාවිච්චි කරලා කියන්න ඉර පායන්නේ කොහෙන්ද කොහමද. දැන් මේ වැඩේට තමයි අර CR කොලේ ඕන. හරි ඔයාට පුළුවන් ලස්සන දැන් CR කොලයක් අරගෙන ඉවර වෙලා පැන්සලක් අරගෙන මම මේ කියන අපි මේ එන තොරතුරු ටික එකතු කරගන්න ඕනේ ඉස්සෙල්ලා. හරි අපි ඉස්සෙල්ලා එකතු කරන තොරතුරු ඈ. හරි ඉර පායයි ඉරපායන්නේ කොහෙන්ද? ඉරපායන්නේ කොහෙද? කොහෙද පායන්නේ? කොහෙන්ද පායන්නේ? කොයි විදියටද එන්නේ? මොන ඔය වගේ පුංචි පුංචි සිදුවීම් අපි දන්නවනේ. ආ. එවුවි කියනවා කන්ද උඩින් පායනවා කියලා. ආ. තෙහස් කියනවා ඉර නැගෙනහිර දිශාවෙන් පායයි කියලා. ඔව්. ආ කඳු අස්සෙන් පායයි. ආ. කඳු අස්සෙන් පාය. ඊළඟට ආයි කියනවා ඉරලා කහපාටින් කඳ උඩින් පායයි. මොන ඔය වගේ එක එක දේවල් කියන. ගොඩාක් ඒවා කියන. අපි බලමු මොනවද තව එන්නේ කියලා ඉවර වෙලා ඔය වගේ කියන ඒවා. ආ ඉර පායන්නේ කොහෙන්ද දැන්? කඳු මුදුනින් පායයි. නැගෙනහිරින් පායයි. කඳු අතරින් පායයි. ආ. ඔන්න දුවේ පුතේ තුන්දරව පායයි. රයිට්. මම මේම වැඩක් කරනවා. අපි යමු ඔය ඔය කියන කාරණා ටික අපි ලියාගමු බලන්න ටික 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 ටික. එහෙනම් ඔන්න අර කොලේ කටු කොලේ ගන්න අතට මම ඔයගොල්ලන්ට කිව්වනේ වෙනම කොලයක් තියාගන්න කියලා. රයිට්. මම බෝඩ් එකට මාරු වුණා. මාව පේන්න තුනට බෝඩ් එක පේන්න ඈ. හරි. දැන් ඔන්න ඕගොල්ලෝ කිව්ව මාතෘකාව මොකද්ද මගේ දුවේ පුතේ? ඉරපායයි කියලා කියන එක නේද? ඉරපායයි කියන එකනේ කිව්වේ. ආ. ඉරපායයි. ඊළඟට ඉරපායයි කියන එකට ඕගොල්ලෝ කිව්ව වචන තමයි මොනවද? කඳු අතරින්. තව කිව්ව මොකද්ද? නැගෙන හිරින්. ආ තව තව කියන්නේ කන්ද උඩින්. ආ කන්ද උඩින් කිව්වනේ. හරි දැන් එතකොට මේ තව මොනවද මේකට දාන්න පුළුවන්? ඉරපායයි කියන එකට තව මොනවද අපිට දාන්න පුළුවන්? ඉවාන් කියන කඳු හෙල් අතරින් කියලා. ආ තවත් වචන. දැන් වෙන්න ඕනේ මොකද්ද දාන්නද? ලියන්න එපා පුතේ ඉස්සෙල්ලා අහගෙන ඉන්න. මේ 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 ටික කටුකොලේක ලියාගන්න. එකනේ කටුකොලේක ඉස්සෙල්ලා ලියාගන්න ඊට පස්සේ තමයි අපි කතා කරන්නේ. දැන් වෙන්න ඕනේ මොකද්ද දන්නවද සර් කියන එක හරියට අහගෙන ඉන්න ඉස්සෙල්ලාම. අපි මේ ඉරපායයි කියන වචන දෙක පුළුවන් තරම් දීර්ඝ ලෙස කියන එක තමයි කරන්නේ. ඉරපායයි කියන වචන දෙක පුළුවන් තරම් දීර්ඝ ලෙස තමයි ලියන්න උත්සාහ කරන්නේ. හරි. ඊළඟට තව කියනවා ලා කහ පාටි. ලා කහ පාටි. කොහමයි? හොඳයි. ලා කහ පාටි. තව ඔන්න අපි ගාව එන තොරතුරු ටික දැන් මේ පේනවනේ ඉර පායන්නේ කොහොමද කියලා වාට හිතන හිතන විදිහට කියන්න. සුන්දර. තව සුන්දරව. මීට අමතරව තව වචන දිනවද අපි ගාව? කඳු අස්සෙන් කියන එක කඳු අතරින් කියන එකම අපි ගමුකෝ. කපිල කපිල කියන නම දාලා තියෙන මං හිතන්නේ නේද පුතේ? ආ නම හදාගන්න. එතකොට ලේසි. කඳු අතරින් නැගෙන ඉරින් ආ රයිට්. දැන් අපි ওই ටිකෙන් වැඩි අතාරිමුක පොඩ්ඩක් ඉන්නකෝ දැන්. ආ සිත් ඇද ගන්න ලේසි. චුට්ටක් කොහොම ඉන්න දැන් මැසේජ් කරන එක නතර කරන්න. දැන් අපි මෙන්න ඊළඟට යන වැඩේ. මොකක්ද දන්නද? ඔය පැන්සලෙන්මයි මේ වැඩේ කරන්න ඕනේ කටුකොලේ. ඒක තාම ලියන්න එපා අපේ රයිටින් බුක් එකට යන්න එපා. ලියන පොතට යන්න එපා. තාම මේක කතා කරලා ඉවර නෑ. දැන් ඔන්න පුතේ අපි මෙන්න මේ වචන ටික කඳු අතරින් නැගෙනහිරින් ලා කහ පාටින් සුන්දරව මේ ඔක්කොම ටික එකතු කරලා බැරිද තනි වාක්‍යයක් හදන්න අපිට? මෙන්න මේ වචන ටික ඔක්කොම එකතු කරලා
හඳු අතරින් නැගිනෙහිරින් ලා කහපාටින් සුන්දරව ඉරපාය මේ ටික ඔක්කොම එකතු කරලා ලස්සන වාක්‍යයක් හදන්න බැරි වෙයිද අපිට එක එක්කෙනාට ඕන විදිහට හදන්න පුළුවන් දැන් try එකක් දෙමු අපි කොහොමද මේක පායන්නේ කියලා ලංකාවටම එළියදී ආ වැල්ලම් පිටියේ පවන්නේ වුණා ලංකාවටම එළියදී ලංකාවට නේ පැටිය ලෝකෙටම කියලා දාන්නත් පුළුවන් අපිට නේද ඈ හිරු කුමරා අනුපමා කියනවා හිරු කුමරා නැගෙනහිර හසේ ආ රයිට් දැන් යන්නේ එහෙනම් ඕගොල්ලෝ ගාව අදහස් තියෙනවා මගේ පුතේ එහෙනම් අපිට කරන්න තියෙන්නේ මොකද්ද ඔය ලස්සන අදහස් ටිකක් දාලා මේ වාක්‍ය ලියන එකයි පුළුවන් තරම් වචන ගාන වැඩි කරන්න ඕනේ ඈ දැන් මෙතන තියෙන වචන 1 2 3 4 5 6 7 8 9ක් තියෙනවා. තව දැම්මොත් එimhe ලෝට මේලියදී. අපි මේ පුතාගේ එකක් ගමු. ලෝටම එලියදී. තවත් තියෙනවා ගන්න පුළුවන් නේද? එහෙනම් මේ වචන ටික එකතු කරලා බලමු. හඳු අතරින් නැගෙනහිරින් ලා කහපාටින් සුන්දරවම ලෝවට එලියදී. කොහොමද මේ ඔක්කොම ටික දාලා ගන්න පුළුවන්? ඉත් ඇද ගන්නා ලෙසින් කියලා තහස් කියනවා try කරමු try කරමු try කරමු කට්ටියත් එක්ක කොහොමද මේක එන්නේ කියලා මොන අද මම කිව්ව පොරොන්දුව ඉෂ්ට කරනවා අනිවාර්යෙන් අපේ දූල පුතාලා වාක්‍ය රචනා ලියනවමයි මාත් එක්ක හැබැයි වැඩේ කරන්න ඕනේ ඔව් ලියන්න 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 කියලා කියන්නේ රුවිදී රුවින්දි නේද පුතේ මේ කටුකොලේක ලියා ගන්න. ඒ කියන්නේ අපි වෙනමම කොලයක් තියාගන්න නැත්නම් කටුකොල කිව්වම මොන හොයයි දන්නේ. මේ වෙන කොලයක් අරගෙන. රශ්මිකා කියනවා පිණි බිඳු හිඳුවමි. අර ලස්සන වචනයක්. දාන්න රශ්මිකා. ඒකත් දාලා ලියන්න පුළුවන්. ඒ වගේ ඔයා ගාව තියෙනනේ වෙනම වචන. ඒවා දාලා ලියන්න. කමක් නැහැ. ඒවා දාලා ලියන්න. ඔව්. කවිදු කියනවා පෙරදිගින් කියලා. ඒකත් හොඳයි. ලොවම නැවුම් කරයි. ඒකත් හොඳයි. ලස්සනයි. දාන්න. මේ වචන දාලා හදන්න. මගේ දුල පුතාලා ගාව තියෙන වචනත් දාලා හදන්න. දැන් මේ අපි නිකන් අර එකතු කරපු වචනනේ. වාක්‍ය එක වාක්‍යයක් හදන්න. ඉරපායයි කියන එකට එක වාක්‍යයක් හදන්න මම බලනවා වචන කීයක් තියෙනවද කියලා. ඔයා හදලා බලන්න වචන කීයක් ආවද කියලා ඔයාට. හදලා බලන්න වචන ගාන කීයද කියලා දාන්න මැසේජ් එක. හදමු. පුළුවන් දිහන්සා නේද හිරු කුමරා එහෙමත් දාන්න පුළුවන් දැන් ඉරපායයි වෙනුවට හිරු කුමරා එබී බලයි එහෙම දාන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ ලොවට එබී බලයි කියලා නවංජලි කියනවා දාන්න පුළුවන් පුතේ ලොවට එබී බලයි අනුපමාගේ වචන 10ක් ඇවිල්ලා තව බලමු try එකක් දීලා අනු තව ටිකක් වැඩිපුර ලියන්න පුළුවන්ද කියලා අශිරිත වචන 12යි. තව බලමු තව බලමු තව උත්සාහ කරමු. වචන 20යි සදලි. නියමයි. සිත් සලිත කරමින් මෝදුවේ. ෂක්. ෂෂෙන් ලස්සන වචනයක් දානවා. ඒකත් දාලා හදමු බලන්න. අශ්‍රා අශාරා නේද? කඳු අතරින් නැගෙනහිරින් ලා කහපාටින් අලංකාරව ඉරපායයි කියලා අන්න එයා දාලා තියෙනවා 19යි මේ දාගේ ඔය තියෙන මේ මෙව ටික අයින් කරලා 9යි ගමයි දාගත්ත නම් ගොඩක් වටිනවා වගේ කියවන්න පුළුවන්නේ විදූෂි වචන 25කට ලියලා සවිතු කියලා තියෙනවා කඳු අතරින් ලොවටම එළිය දීලා කහපාටින් අලංකාරව නැගෙනහිර දිශාවෙන් හිරු නැගෙයි කියලා අපි බලමුකෝ බලමු ඒකත් හොඳයි රිෂාර 8ක් ලියලා තියෙනවා තව try කරමු රිෂාර වෙනක 16ක් රුවීදි දිනෙත් මා ඊයේද 20යි මේ type කරමු මගේ ශනිලි පියත්මා අශිනි දිනාර දශනිලි 36ක් ලියලා තියෙනවා ඒක හද ඊළඟට දෙව්තු 13යි
Tarushi da hatarai. Pe koko koko pehansa tis hatarai. Yadisha dalatina kantumudune negene hiru desana puru sundaratyak mavapami ngao. Dai ni yadisha. Kantumudune negene hiru desana puru sundaratyak mavapami ngao. Gatasita prabodhamat kera. Iti medika dan yadisha. Nah kahapan itu pahir, na lewat melia deh, na ini kan dah kan, mana? Manilk, tiap kali uga, kondang. Dan ogolan itu pahirnya apa? Api liane macam ni sangkia. Tapi terus macam apa? Api balan udar ni apa dia? Ikai, dekai, tunai, hatai, pahai, hayai, hatai, atai, namai, dahai, ikolai, dolahak, macam mana dia? Dan ogolan matat pada, kondang. Mama ni terus bolong mama aru, dolahak galak pola dia nak buat. Uyala liyala wacana 20ක් කියනවා 20 අපි නේ 13ක් කියනවා 15ක් කියනවා සමහර කට්ටිය 30 ගානක් ලියනවලු අනේ දෙයියනේ නේද මට මම බලන් යනකොට මට රචනා ඕගොල්ලෝ උගන්නයි වගේ තව ටිකක් කළා යනවා පාණ්‍ය 22ක් ලියවලු වචන අතාරින්න එපා ඔයාට ඇහෙනවනේ මම මේ කියන සංඛ්‍යා ටික ඔයා try කරන්න ඇයි මට බැරි බියකෝ අපු Sandali hatali ya, dan sandali istilah part mana ready kerja. Nih deh, hiruk umur kandu hil latarin, negarin, la kah partin, sunder eva loke temeliya di femine. Ilangat bodhi ni, hiruk umur apa yang dikahasin mulu lot temeliya di min kandu latarin sikkan adagana sulu ayurin, la kah partin ini boleh min pay. Ha, macam lagi ya, isi ekai. ඊළඟට මලිද 20යි ශහේන් 25යි වව් 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 දැන් පේනවා නේද කට්ටිය ලියන විදිය දැන් ඇයි අපිට වචන 10 12 නතර වෙන්න බෑ එන්දල් ලස්සට ගලපන්න පුළුවන් කමක් කියන්නේ දැන් මම මේකේ වාක්‍ය ගැන බලන්නේ නෑ ඕගොල්ලෝ ලියන දේවල් අහන්නේ නෑ විශ්ව කියනවා වචන 22ක් කියනවා කියලා මම කියන්නේ ඔයාට හිතෙන දේ ලියන්න ලස්සට ගලපලා ලියන්න එච්චරයි Mage then dahatai sir, ready kerja. Very good. Vidushi kena wacana 30 tay. Kau mau dengar? Nede? Elakiri elakiri. Atari nepa, apit upperi mau try keran noni. Mee balan nene. Ha. Then mama dengar pu. Ready mau wacana sangkya wati enne puta. Dino le dahatak clear lagi enne. Ha. Kandu aragin sundereva laka parting gini boleh aku ini situ salita kerana ini negara ini desin lawa sundera lawa eliade dah hatta wisitu na hatalis bahu tu ami dan katih honda ini mati honda ini mage dua putih enang honda mama dah punci karena wakil api kamu udaharane apa video te right udaharane apa kamu mama punci udaharane apa ganangku Mak kira ke cuttak kahaja ni, ni dah engkau ya message kerana ke cuttak pertengkin tiel. Right, message kerana ke cuttak pertengkin tiel, mak kira ke produk kahaja ni. Ha, then dua putih, produk kahaja ni dah. Message kerana minariya pertengkin tiel, produk pertengkin tiel ni kan ni mak kira kalau balik ni pak produk pertengkin tiel. Api awamah washing, awamah washing. Api oya irapayai kene kotas sete irapayai kene ikete wacana liela tiene wane awama washem pahala wate wedi samara katia tiskana liela samara katia wisikana liela mang egerene meka tata wacana pahala wak liwa kela itan nako adu bagana mame adu bagana ke pahala udesana himidiri udesana sidawene oya irapayai neka witere Nenek tahu berat dewa tiada nenek kurul piyam neva mal pipe neva kasulah kertas eleven neva udah selalu mai sekolah neva gobiya udah lara kubur teh nenek nikah mata hitan nama ke dua putih irak pahayai kene me wacana deka apit wacana pahala wakkeran nepulu angunana kimi diri udah selnya kene adahas dahaya irak pahayai mal pipe eva ke adahas dahaya datun Wacana kia kliyan na puluwa. Himidiri udaya sa na irapaya ikiye na kadapi wacana pahalawa kliwa nang. Weba kia adahas dahaya. Udaya sa na kaya natin adahas dahaya. Irapaya ay malpipe gasselave. Weba kia adahas dahaya gattut.
මොකද වෙන්නේ දැන් ඔයා ලියලා තියෙනවා නම් ඉරපායයි කියන කට වචන 20ක් ඔක 10 ගුණෙන් වැඩි කරා වචන 200යි ඔයා 38ක් ලියලා තිබ්බ මම දැක්ක කවුරු හරි දුවෙක් කරපු දෙයක් 380යි දැන් මොකද වෙන්නේ දැන් කවුරු හරි වචන 150ක් කිව්වොත් එහෙම හම්බෝ ගන්න ඕනේද නෑ පුතේ වෙන්න ඕනේ මොකක්වත් නෑ අපි රචනා ලියන්න අපිට වෙන දේ මම කියන්නම්කො අපි රචනා මාතෘකාවක් ගත්ත ගමන් අපිට වෙනව මොකක්ද දන්නවද තියෙන අදහස් ටික ඔක්කොම ලියලා ගන්න ලියලා දෙන්න පස්සේ අන්තිමට ලියන්න දේවල් නෑ උඩ බලා කල්පනා කරනවා අහලා දිහා බලාගෙන ඈ මොනවද මේක ලිව්වා මේක ලිව්වා මේක ලිව්වා ඒතර ටික පො ඔබ තමයි අපිට වෙන්නේ ඒ නිසා අපි ගාව තියෙන වචන ටික අපි පරිස්සම් කළා ඒක ටික 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 වර්ණ ගන්න මේ ඒ කියන්නේ ලස්සන කර කර දාන්න ඕනේ විදියට එතකොට අපේ වචන ගාන එනවා අපිට තේරුණාද මං කියන එක අපි ගාව තියෙන තොරතුරු ටික එකපාරට දඩස් කරලා දාන්න නෑ රචනාව අපි ඒන තොරතුරු ටික දීර්ඝ කරලා අලංකාර කරලා දාන්න දැන් ඔයා හිතනවා හරි වචන 150යි රචනාවට ඔන්න හරි දැන් අදහස් 10යි හරි රචනාව වැඩමුළු ඉවරයි කියන නෑ මේකේ තව වැඩ ටිකක් තියෙනවා තව රහස් ටිකක් තියෙනවා දැන් ඔයාට ඔන්න මම පළවෙනි රහස කියලා දුන්න මොකද්ද දන්නවද යම් සිදුවීමක් දීර්ඝ ලෙස ලිවීම එහෙනම් මගේ දූල පුතාල දැන් යන්න ඔයාගේ CR පොතට ගිහිල්ලා ඉවර වෙලා ඔයා ලියපු ඒ වාක්‍ය ඒකේ ලස්සනට ලියා ගන්න අටකොලෙන් යන්න කෙලින්ම ඔයාගේ CR පොතට පැන්සලෙන් ලියප එක පැත්තකින් දාලා ඔයා ඔයාගේ අදහස ලියන්න මිනිත්තුවට ලියන්න ටක් ගාලා ලියන්න අම්මලා තාත්තලා බලන් ඉන්නවා නම් චුට්ටක් බලන්න අපේ දූල පුතාලගේ අත්තකුරු එහෙම තියෙනවද කියලා අත්තකුරු ගැන ප්‍රශ්න තියෙන අම්මලා තාත්තලා ඉන්නවනම් ඔය වෙලාවේ මැසේජ් එකක් දාන්න සර් අපේ පුතාගේ අකුරු කැතයි කියලා මං කියන්න කරන්න ඕනේ වැඩේ මොකද්ද කියලා. හොඳේ. ලොකු අය ඉන්න ගහන්න බලින්න යන්න එපා. අත්තකුරු හදන්න පුළුවන් වැඩක් තියෙනවා කරන්න. හොඳේ? හා. ඕනම කෙනෙක් අත්තකුරු අපිට හදන්න පුළුවන්. අත්තකුරු හදන්න බැරි හේතු තියෙනවා. සමහර වෙලාවට ඒවට ඒව ගැනත් මම කතා කරන්න පොඩ්ඩක් ඉස්සරහට. අත්තකුරු කැතයි ඉන්නවනම් පොඩ්ඩක් මැසේජ් එකක් දා. හා. ඉන්නවනේ. අකුරු කැත කට්ටි අපේ මා පුතාගේ අකුරු කැතය තියෙනවානේ අපි හද ඉන්න මම කියලා දෙන්න අත් අකුරු හදන විදිය කොහොමද කියලා ලියන්න විනති ලියලා ඉවරද? අශිනි ලියවද ඉවරද? ලියලා ඉවරද අශිනි? ආ හොඳයි නේද මම බලාගෙන හිටියේ මහපටංගිලවල සුලගිලට එනකම් නියම පොත ටික කාගෙන 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 ගියා. දැන් ඉතින් බඩේ තමයි ඔක්කොම. දෙවමි හරි? හරි නියමයි එලකිරි. කයිදු? කෝ? ඔරුගඩිය පේන්නේ නැහැ මට ඔයාලගේ. ඔළුව කළු වර වෙලා ඔය මේ ඔන්ලයින් පන්ති කරනකොට පොඩ්ඩක් දාගන්න ලස්සනට ආයි පවන්ගෙත් මම බලන්නම් වැල්ලම් පිටියේ පවන්ගෙත් මම කියලා දෙන්නම් අත්තකුරු සම්බන්ධව මම කතා කරන්නම් මේක පොඩ්ඩක් ඉවර වුණාට පස්සේ බලාලිවීම ලියන්න දෙනකොට බලාලිවීම ලියන්න දෙමාපිය උනන්දු කරන්න හැබැයි බලාලිවීම ලියනකොට එක එක දරුවාට එක එක ලක්ෂණ තියෙනවා ඒ ලක්ෂණත් එක්ක ඒ විදිහට අනුව ඒ කියන්නේ ක්‍රමයට අනුව බලාලිවීමක් ලියන්න දෙන්න. එතකොට තමයි අපිට මේක කියලා දෙන්න පුළුවන් වෙන්නේ. මම කියන වැඩේ හරියටම කරගන්න පුළුවන් වෙන්නේ. ඒකට හැබැයි දෙමාපිය උදව් කරන්න ඕනේ. එතකොට තමයි අපිට මේක කරන්න පුළුවන්. හරි අකුරු කැත අපි හදමු. දැන් ඉන්න මම බලනකොට බුදුහාම මේ බල නේද? නම 100 ගණක් ඉන්න පන්ති 50කට විතර යනවනේ අකුරු කැතයි කියන්නේ. අත් දිනා නේද? එහෙනම් හරි බලමු බලමු. අදම අපි අත්තකුරුම ගත්තකුරු වැඩමුළුවක් වෙනම කරනවා මම. එකෙන් ඕගොල්ලන්ට අත්තකුරු ටික හදා ගන්න පුළුවන්. හැබැයි වැඩේ කරන්න ඕනේ ඈ. රයිට්. ඊළඟට මම ආපහු යනවා අර කලින් අපි කතා කරපු ඉරපායයි කියන සිද්ධියට. තාම ලියනවද ඔයගොල්ලෝ? ඉවරයිද ලියලා? සමහර අය තාම ලියනවා. ඔන්න ඉරපායයි කියන එකට මං කියලා දෙන්න.
hari akur kata katio mina kuma kira dina kala kala bini pa muka deka dawasing okomu kanan nate amarui oya tata marui deka disa meka tiket tiket anu ne gamana mang ata kur kene mena makiela dina eka hagi nita lebari tiket tara Dan dua putih, mama kira dengar ini lagi tawat katawa, oyang orang Eropa ya itu bikin Devani. Emu kata dana nama dia. Dan apik katakan ni Devani adi ya. Eropa ya kira apik dengan paling banyak liuan. Dan yang kedua Devani adi ya. Karena ni mana karena apa tu yang awalnya ni? Eropa ya itu apa sihir matam. Oyang nikmatnya hitam, Eropa ya ni. Mana wakil itu? Sesama ni ira dekat tempat saya. Apa tu kian nampulu anda mem? Ira rose malak pagi pahai nak kila kian nampulu anda? Ira ice cream mekat pagi pahai nak kila kian nampulu anda? Ira lozenger ya pagi pahai nak kian nampulu anda? Eh? Entah kian nampulu ira sarung gelap pagi. Ha, meha, kamangkan nak kila? Mem kian nampulu anda? Dah. Enak ira tu galapenna. Yang kisi monawa hari dia tienno, ira payah na. Kita ira monawa, gede kira apa tu kian na puluang mana? Hengi mak gan na pulu. Anne he mana? Apit puluang, kemati vidihe ker, ekak bahita keran na minne me wacan tikat dal. Ekat mama kian na upama bahita kira. Ila kita patukolega na apa watet? Ekat dagan na subtopik kekak, ekian anu matru kawat dal ni upama bah. Right. Then api balamu, ira te dahan nampulang upama mana ada kira. Then wajah ayer ini elie, tamat dora erala, elie te dahela, ar kanda dia balag ini, tamat kaya wajib ni ahade, amma tata katakan ada ganangan nanti pat ini ke kartun dia ada ganangan nanti pat tamat ini kanda dia balag. Hari samar nangila malila game nede, nangila malila ayela kalau ada wati kerakik ek ek game nede, pada kausan ni ada ganangan ni pekak pat, api amnya tamat ini kanda dia balag. Helen nanti pat wajah kanda dia balag ini. Anda baru ada besok rancana atau sorry ya. Then apa yang nama? Ira mana wakil? Kamar kira baru mana wakil itu kira? Mana asara kira nama? Gini boleh apa main? Upama, right? Tapi lihat baru ada mana wakil upama tiada ni kira. Tahu kira nama? Mana tiada mana wakil itu? Gini boleh apa wakil kira kira? Tahu mana wakil kira nama? Gini boleh apa? Itu ramad dana boleh nama. Gini boleh apa? Kita mana dahan pulu? Baik, mengapa dia boleh? Apa kata teruk? Mana dahan pulu? Gini boleh apa? Kita mana dahan pulu? Ah, run pahati boleh apa? Baik, mana yang ada ngapa? Apa kata teruk? Mau golang kita haskan ni? Mama dahan ni ni, rancana ugan ni? Mau golang tamai kian? Karakter odaya me, upama, katakan apa? Run tetiye, run tetiye, kalau ibu kata, gini boleh. Gini boleh, run tetiye, tawa? Iduno palaturu gediya. Ilang kita tiada dana kriyatma ke kahapat vidhili balbya. Shura kita vidya apa nanti ane kira itu koyed. Run family gediya. Ami. Ya bagi hari itu. Run family gediya. Karakter odia. Tahu? Res walala, mana? Oh, res walala. Nah, ni mungkin res walau ada dalat. Mami, aku lagi memalian nong ni, try kan? Lawa boleh ya, butuh ammi. Bidya apa nanti sama show lagi? Lawai. Ah, pandai makai putih. Then mata betulin, itu nu dadaam gediya, rasini dana, itu nu dadaam gediya, right? Ia ni pulau anggolan tuan ini dia kita pahat, cikal, nama kita hatarap kita dana, itu kat eh, baru tawa ada ni pulau,
ඉදුණු දඩං ගෙඩියක් රන් තැටියක් කහපාට වලල්ලක් එළිය දෙන විදුලි බුබුලක් ඔය වගේ ඕන එකක් ඔයාට දාන්න පුළුවන් මේ වට ඔයාට මෙතනට දාන්න පුළුවන් ඕනෑම නිපාත පදයක් ඒ කියන්නේ උපමා වාචී නිපාත පදයක් අපිට දාන්න පුළුවන් මෙතනට මොනවද නිපාත උපමා මෙන් තේ වැනි වාගේ මෙන් තේ පද හමු වෙන්න වැනි වාගේ එන්න උපමා වාචී පද ලෙසි වෙන්න අහලා තියෙනවද මෙන් තේ පද හමු වෙන්න වැනි වාගේ එන්න උපමා වාචී පද ලෙසි වෙන්න නිපාත කියයි පුතේ ඔන්න රන් තැටියක් මෙන් හිනි බෝලයක් සේ රන් තැඹිලි ගෙඩියක් වැනි තරත්තරෝදයක් වගේ බුදු අම්මෝ ඔය තියෙන ඕන තරම් උපමා එතකොට මගේ දුවේ පුතේ ඔයා මේ ටික ලියාගන්න. ඔයා ගාවත් තියෙනවනම් ඒක ඔයා ගාවත් ලියාගන්න. රයිට්. එහෙනම් මගේ දුවල පුතාලට කරන් තියෙන්නේ ඔන්න ඔය වගේ ගලපන්න පුළුවන් ඉරට ගැලපෙන උපමා ටික ලියන්න බලන්න. ලියන්න මෙතන තියෙනවා හතරක්. ඔයා තව එකක් දාන්නවනේ එකක් දෙකක් ලියන්න. ටක් කර ටක් කර පටන් ගන්න. හරි. උගන්නගෙන යනවා වගේම තමයි අද දවසේ ඕගොල්ලෝ ලියන එකක් කරන්න ඕනේ. නැත්නම් එහෙම අපිට කාල වේලාවට වඩා වැඩගත් වෙන මොකද මේක වැඩමුළුවක් හැම දරුවෙක්ම ලියන්න ඕන. ඉදුණු රබුටන් ගෙඩියක්. සර් ඔය සින්දු සුපස YouTube channel එකේ තියෙනවද? තියෙනවා. ලියන්න කොමාටි. රන් තැටියක් කිනි බෝලයක්. නෑ නෑ කටුකොලේ ලියන්න ඕනේ දුවේ පුතේ. කටුකොලේ ලියන්නේ තාමයි පොතේ ලියන්නේ නෑ අපි. පොතේ එහෙමම තියලා කටුකොලේ ලියාගෙන යන උපමා භාවිතය කියලා දඩින් බිඩින් දොඩම් ගාලා මේටි. හරි ලිව්වා. ගින්නක් කියලා ලියන්න එපා පුතේ. අපිට ගැළපෙනේම එපා අපි ලියන්න. සර් ලිපාත කියයි පුතේ සින්දුවේ link එක දෙන්නකෝ. ඔයා ගිහිල්ලා ගහන්නකෝ YouTube එකේ SUBASA සුබස්ස පොඩි ඉරකට ඉරක් කියලා TV කියලා ගහන්න. එතකොට සර්ගේ channel එකේ තියෙනවා ඔය වර්ණමාලාව පාඩම් කරන විදිය, රචනා ගෙන ගන්න විදිය, ඔය 6 වසර, 7 වසර, 8 වසර නමේ 10 11 අපටම ඉගෙන ගන්න එක තියෙනවා. සුබස්ස TV. උෂාන්දි පෙරදිග අහසේ සොඳුර සිත්තමක් වෙයි. ඒකත් හොඳයි. ලස්සන. රන් පැහැ උල්කාපාතයක් වෙයි. ඒකත් හොඳයි. ලස්සන. සර ආයේ කියන්නකෝ මොකක්ද අශාරට කියන්න ඕනේ? සදීපා කියන රස්වලල්ල. හොඳයි ලියන්න රැස්වලල්ල ගිනි බෝලය ගිනි වලල්ල channel එකේ නමද සුබස TV SUBASA සුබස පොඩි ගිරක් කියලා TV කියලා ගහන්න. එතකොට සුබස TV run බෝලයක් ගිනි බෝලයක් run පැහැති ගිනි බෝලයක් කියලා දාන්න. එතකොට ලිව්වා නේද? සයිත හරි වැඩේ. හරි. පිට. නියම. එලකිරි එලකිරි. එහෙනම් අපි යනවා දසත පැතිරෙන ගින්නක් මෙන්. ඔකට දාමුක දසත පැතිරෙන ගින්නක් මෙන් කියන එකට තව ගින්නක් වෙනකොට තව වෙන වාක්‍යයක් අපි දාමු යදීෂ. සදේවට මගහැරුණාද? තදේව අපි උපමා තමයි කතා කර කර හිටියේ. උපමා ටික මේක ලියා ගන්න ඕනේ. රයිට්. දැන් මේක අර ඔයා කලින් ලියපු වාක්‍යයකට සම්බන්ධ කරන්න ඕනේ ඔයාගේ උපමාව. එකයි දාන්නේ. ඇයි තියෙන ඔක්කොම ටික දාන්න එපා ඔකට. දැන් ඔයා අපිටම උදාහරණයක් විදිහට ලිව්වා මෙන්න මේ විදිහට. හිරු කුමරා පෙරදිග අහසි. උළු ලොවටම එළිය දෙමින් කඳු අතරින් අතුරින් නෙමෙයි අතරින්. තිත් ගන්නාසුළු අයුරින් ලා කහ පාටි කියලා තියෙනවා. එතකොට එයාටම දාන්න පුළුවන් ගිලි බෝලයක් මෙන් පාය. එහෙම නැත්තම් රන් තැටියක් මෙන් පායා ඒ. එහෙම නැත්තම් රන් තැඹිලි ගෙඩියක් මෙන් පායා ඒ. එහෙම නැත්තම් කරත්ත රෝදයක් මෙන් පායා ඒ. මෙන් හරි සේ හරි වැනි හරි ඔයාගේ හරි ඕනේ. ඔයා අර ලිව්ව කලින් ලිව්ව වාක්‍ය තියෙනවනේ. ඒ කලින් ලිව්ව වාක්‍යට මේ උපමාවත් එකතු කරන්න ඕනේ.
ඔයා බලන්න වාක්‍යයේ කොතෙන්ටද ගලපන්න පුළුවන් එන්නේ කියලා. අර අවසානයේ තියෙන පායයි කියන තැන පායයි කියන තැනට කලින් තමයි මේක දාන්න ඕනේ. පායයි කියන තැනට කලින් දාන්න පුළුවන් ලාන්ට මේ උපමාව දැම්මම නම් ලස්සනට වැඩේ කෙරෙනවා. පැහැදිලි නේද මගේ බටව් ටිකට? Right, දැන් සමහර කට්ටිය උපමා දාලා දන්නේත් නෑ මේ වෙනකොට. දාලා තියෙනවා නම් ඉතින් සද්ද නැතුව ඉන්නේ. මට තේරෙන්නේ නැහැ පැටියෝ සඳින් සඳමින මොකද්ද කියන්නේ කියලා. සර් ලියන්න දෙන්නකො. ලියන්න තමයි මං කිව්වේ. දැන් ඕගොල්ලෝ අර CR පොත අරගෙන ඔය උපමාවත් ඒකට ඇඩ් කරලා ලියන්න ඕන. උපමාවත් ඒකට දාලා ලියන්න. පායයි කියන තැනට කලින් ඔබ දැම්මම මොකද්ද රස්වලල්ලක් මෙන් රන් තැඹිලි ගෙඩියක් මෙන් පායයි. ඒ වගේ අපිට ඉවර කරන්න පුළුවන්. ඊට පස්සේ ඒකත් දාලා ඔය තවත් වචන දෙකක් තුනක් එකතු වෙලා අපේ වැඩේට. දැන් 15 ලියුව එක එක්කෙනාට වචන 18ක් වෙලා ඉර පායන එක. අපි ඔතනින් අතර වෙන්නෙත් නෑ. තවරට දිනනවා මේකට කරා. වාක්‍ය අලුතෙන් ලියන්න ඕනේ. වාක්‍ය අලුතෙන් ලියන්න ඕනේ. අර ඉස්සෙල්ලා ලිව්ව ඉරපායයි කියන එකේම පළවෙනි එක අපි ලිව්වනේ තනියම. දැන් ඒකෙම දෙවෙනි එකට ආය ලියන්න ඕනේ. නිකිත කියන වචන 67ක් තියෙනවා. බුදු අම්මේ මොනවා ලිව්වද මම? පොතේද? ඔව් දැන් ලියන්න ඕනේ පොතේ. දැන් ලියන්න ඕනේ පොතේ. සර් මගේ වචන 30ක්. ගොඩක් හොඳයි. සෙල්ලම් කරන බෝලයක් මෙන් බුදුහාමේ ඉරත් එක්ක සෙල්ලම් කරන්න කිව්වොත් එහෙම අශින් මාර වැඩක් තමයි අපිට වෙන්නේ. ගැලපෙන උපමාවක් දාමු අපි. අර මම කිව්වා වගේ දාන්න එපා රෝස මල් දාන්න එපා ඔකට. නේද? අදාළ වෙන විදිහ උපමාවක් දාමු අශින්. 41ක් ලියලලු 30 රන්සර. නෙතුම් නිම්සර කියනවා වචන 50ක් තියෙනවා කියලා. සර් වචන 20යි. හොඳයි. කල්පිටියේ චෙරොන්. වචන 28යි 30. වෙරි ගුඩ්. සර් එතනටමද? ඔව් අර මේ උසන්දි නේද? දුව මේ අර අපි ලිව්වනේ අර ඉස්සෙල්ලා වාක්‍යයක්. ඒ ලිව්ව වාක්‍යයටම කලින් අර ඉර ඉර කියලා දා ඉර පායයිනේ. පායයි කියලා දැන්ට කලින් ගන්න ඔය උපමාව දාන්න. අනුපමා වචන 22යි. හොඳයි. මෙත්සඳි වචන 23යි. නියමයි. රන් තැටියක්සේ හිරු කුමරා කඳ උඩින් පායා ගස්වලට පණ දෙය යන වාක්‍ය පුළුවන්ද සර්? හොඳයි. විශාර ලස්සන්ට වාක්‍ය හදලා තියෙනවා. එහෙම තමයි වෙන්නේ. අපි මේ තාම අපි හිතන්නේ අපිට ලියන්න බෑ කියලා රචනා. ඒ වුණාට අපි ගාව තියෙන අදහස් ටික ගත්තොත් මම විශ්වාස කරනවා මම මේ වැඩමුළුවේ ඉවර වෙනකොට ඔයා එක ඔය ඉරපායයි කියන එක බුදු අම්මෝ ලියාවි සාමාන්‍යයෙන් වචන 30ක් 35ක්වත් ලියාවි කියලා මං හිතනවා. ඒ තරම් මේකට වැඩ තියෙනවා කරන්න. අපි ගාව තියෙන අදහස් ටික වචන වලට දාන්න දැන්නති කම තමයි තියෙන්නේ. බලමුක අපි ලියලා ඉවරුනාම ඈ. මොකද වෙන්නේ කියලා බලමු. නිවැරදිව යොදන්න බැරි කම තමයි අපි ගාව තියෙන්නේ. ඉසුමිදානව කඳු අතරින් ලා කහපාටේ සුන්දරව නැගෙනහිරින් හිරු කුමරා ගිනි බෝලයක් මෙන් නෙබී බලයි. ෂක් ලස්සන. එකද උදාන ලියලා තියෙන්නේ උදාන එස් බණ්ඩාර කියලා මං හිතන්නේ තාත්තගේ නම වෙනවනේ දාලා තියෙන්නේ නේද? ඔව්. දසුන් නුවර. හරිද පුතේ? ලිව්වා. පිට. දනින්දු ඔසි හිරු කුමරා කඳු අතරින් ලා කහපාටින් ගිනි බෝලයක් මෙන් පායා මුළු ලෝම එළිය කරයි. එතකොට පුතේ ඔතන ගිනි බෝලයක් මෙන් කියලා දසුන් දා නැහැ. දසුන් නේ දිසින්ද නේද? පොඩ්ඩක් කලබලෙට නම් කියවන්න තමයි ගොඩ ඉවනමනේ මෙසේජ් නේද? හරි සර් වචන 20යි. සිත්නි වචන 25යි.
ඔන්න එහෙනම් කියන සනති වචන 35 පොඩ්ඩක් බලන්න පිල්ලම් මේ මාහරියට ලියනවාද කියලා ඉවර වෙන්න ආවදේ දැන් සිත්ද ගන්නා කියන එකට සිටු ඇද ගන්නා කියන දේ අම්මා තාත්තා ළඟේම ඉන්නන ඩොකුවේ මණිය මම නම් දන්නේ නැහැ මාව නම් අල්ලගන්න එපා වට හොඳේ පිල්ලම් බැරි වුණොත් එහෙම ඉදුන්නේ 27යි හොඳයි පර්ෂා 32යි අංශට වෙන්නම් ඉති කස්මික 25යි සර් 18 ආනේ බලන්න මම 18ක් නේ තනියම මෙතනටලා බලන් ඉඳලා හොඳයි නේ ඒකකට කවුද 13 සේනාරද කියන්නේ එතකොට මගේ දුවේ පුතේ ඔන්න අපේ වැඩේ දැන් ඔන්න දෙවෙනි අධීරත් හරි පළවෙනි අධීර මොකද්ද අදහස දීර්ඝ ලෙස ලිවීම දෙවෙනි අධීර මොකද්ද උපමා භාවිතා කර ලිවීම දිනුල දිනුල වචන 20යි ආ එකනේ එකනේ දැන් වැඩේ පොඩ්ඩක් කට්ටියට තේරුණා නේද කරන්න ඕනේ වැඩේ මොකද්ද කියලා ඉවරන ඔව් එතකොට දැන් ඔන්න මගේ පැටවු ටිකට තේරුණා වචන 20ට වඩා දැන් ගිහිල්ලා තියෙනවා මම හිතන විදිහට සමහර කට්ටිය නවාංජලි වචන 40ක් දෙලෝ අම්මෝ මොනව ලිව්වද දන්නේ බලමු බලමු අපි මොකක් කරාද කියලා ඈ දැන් ওই ටික මං ගෙන්නලා බලන්නත් එපාය කිව්වා වගේම නේද සරි ගන්නවා වගේ බලන්නත් එපාය හරි බලමු දැන් 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 ඕගොල්ලන්ට තේරෙනවා ටික 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 දැන් ඔනේ ඉර පායන එකේ වචන 20කට වඩා දැන් ගිහිල්ලා කට්ටිය යදීෂ කියලා ලිව්වා යදීෂ කියලා ලිව්වා මයික් එකේ නේ චැට් එකට දාන්නක් ගන්න යදීෂ 16යි ආ හොඳයි දැන් ඔන්න හරි නේද තව අදහස් ටිකක් තියෙනවා දැන් ඔන්න අපි යනවා ආපහු සසුන් 20යි නේද හරි අපිත් ලිව්වා 30 ආ ගොමිඳු ලියලා තියෙනවා 21 හොඳයි දැන් එනවා නේද සාමාන්‍යයෙන් 20කට 20කට වඩා එන තත්ත්වයක් තියෙනවා ගොඩක් හොඳයි අපේ දූල පුතාලා අදහස් ටික දැන් වර්ණ ගන්නවනේ එහෙම නැත්නම් අදහස් විකාශනය කරන්න දැන් පුරුදු වෙලා තියෙනවා ඊළඟට ඔන්න මම දැන් යනවා තව එකකට පොඩ්ඩක් ඉන්න දැන් ඔන්න අපි තුන්වෙනි අධීරට යන්න තුන්වෙනි අධීරට යන්න දෙයක් නැද්ද කොහෙද කට්ටියත් එක 20කට වඩා ලියන අනිවාර්යෙන් 20යි 25යි නේද දැන් නිකමට හිතන්නකෝ වචන 20ක් ලිව්වා කියලා කියන්නේ රචනාය වචන 200යි නෝ වගේ අදහස් 10ක් ගත්තොත් එහෙම දැන් ලියන්න බැරිද රචනා කට්ටියට තේද රචනා දැන් මොකද හිතන්නේ ආ මං කිව්වා නේද ඔබට යමක් විශ්වාස නැගේ දේ ඔබට කළ හැකි කියලා දැන් ඔන්න මගේ අදහස් නෙවෙයි ඈ මම මෙහෙට වෙලා උගන්නගෙන උගන්නගෙන යනවා විතරයි ඔයා තමයි ලියන්නේ එතකොට මම මේකේ ඉතුරු ටික තියෙන්නේ මේක බලනකොටනේ කට්ටියගේ රචනා ටික කොහොමද කියලා ඉවර වෙලා මම හැම රචනාවක්ම ලියලා ඉවර වෙලා පුතේ ගෙනල්ලා බලනවා ඒක පොඩ්ඩක් මතක තියාගන්න පළවෙනි අධ්‍යයනයේ හැම දරුවෙක්ගේම රචනා ටික මට එවන්න ඕනේ මම ගෙදරට ගෙනල්ලා බලනවා හැම දරුවෙක්ගේම පළවෙනි රචනා ටික පැහැදිලිද ඒකට චුට්ටක් සූදානම් වෙන්න ඕනේ මොකද හැම දරුවෙකම රචනා පළවෙනි රචනාව කොහොමද ලිව්වේ කියලා මට බලා ගන්න ඕන. ඒක මගේ පන්තියට ආවත් නාවත් හැම දරුවෙකම කරන්න ඕන. right. එහෙම නම් දුවේ පුතේ ඊළඟටම යනවා ඊළඟ කොටස කතා කරන්න. දැන් ඔන්න ඔයාට මේ වැඩේ තේරුණා නේද? හැමෝම ලියලා ඉවරද? ධ්‍යාන්සා තාම ලියනවද? තාම ලියනවද පැටියෝ? ආ ලියලා ඉවරයිද? ඉවරනම් ෆිට් කියලා නැත්තන් නෑ නෑ ආ ඒ ෆිට් කියන්නේ ඉවරයි කියලානේ නෑ අනිත් පැත්තට දෙන්න ආ ඉවරයි ද කියන්නේ නේද හොඳයි එවනම් මගේ දුවේ පුතේ දැන් මම කියන්නම් අර කාරණා මොකක්ද දන්නවද ඔය අපේ සමහර දූල පුතාලගේ තියෙනවා අත්තකුරු වල කුංචි කතාවක් මොකක්ද දන්නවද සමහර දරුවෝ අත්තකුරු ලියනකොට මේ ඇහැට පේන්නේ නැති චූටි අකුරු ලියන ළමයි ඉන්නවා ඒවා බලන්න එක්කෝ අමිලසගෙන් අන්වීක්ෂයක් ඉල්ල ගන්න ඕනේ නේද? දැන් නැත්නම් දර්ශනසගෙන් අත්කාසියක් ඉල්ල ගන්න ඕනේ. නැත්නම් අපේ ඉන්න ඉතිහාසය කියන කෑ ගහන සර් කෙනෙක් එයාගෙන් ඉල්ලන් එන්න ඕනේ. යාගාවක් තියෙනවා මොකද්ද මන් දන්නේ පුස්තක බලන මොකක්ද එකක් තියෙනවා අන්න ඒක. ඓතිහාසික උගන් ශ්‍රීමාල් දෙඩිකම් කියලා සර් කෙනෙක් පොඩක් සද්ද දාන. ආ. ඒ අරගෙන. එතකොට මේ චූටි අකුරු තියෙන්නේ එන්න 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 වේග වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න අකුරු ටික චූටි වෙන්න මාව පේන්නේ නැහැ. ආ මම මාව පේන්නන්න ඉස්සෙල්ලා. නැත්තම් එහෙම හොඳ නැහැ. අකුරු ටික චූටි වෙන. අන්න එහෙම අකුරු ටික චූටි වුණොත් එහෙම බැරි වෙලා හරි. අපි කරන්න ඕනේ වැඩක් තියෙනවා. දැන් ඕගොල්ලෝ නිකමට මම මේ කියන එක බලන්නකෝ. පොඩි කාරණාවක් මම කියන්නේ අහලා බලන්න. ඔයාලා ගාව හයිලයිට් එකක් තියෙනවා නේද?
සමහර දරුවෝ අකුරු චූටි දරුවන්ට මම මේ කියන්නේ අකුරු පොඩියට දෙන චූටිට ඇහැට පේන්නේ නැති නේද ඔයා ගාව තියෙන අද මට කියන්න බලන්න ඔයා ගාව දැන් අකුරු ගොඩාක් චූටි දුවලා පුතාලා ඒ කියන්නේ අකුරු ලියනකොට ගොඩාක් පොඩියට ලියන දරුවෝ ඉන්නවනම් මට කියන්න බලන්න දරුවෝ හරි දෙමව්පියෝ හරි ඉන්නවනම් ළඟපාත අකුරු ගොඩාක් පොඩි අපේ පුතාගේ අකුරු පොඩි එහෙම ඇඟීමක් තියෙන අම්මලා තාත්තලා හරි දුවලා පුතාලා හරි ඉන්නවනම් මට කියන්න බලන්න එහෙම ඉන්න කට්ටිය ඉන්නවද කියලා එකයි ඊරකටම තාලි කරන්නේ අකුරු පොඩි අපේ පුතා හෝ දුව ලියනවා අකුරු පොඩි එහෙම නැත්තම් 2 3 හරි එනවා නේද ඔය එන්නේ කට්ටිය ඉන්නවා අකුරු පොඩියට ලියනකොට මම මේ පුංචි දෙයක් කියන්නේ හරි සරල දෙයක් මේ අපි මාරු වෙනස් කරගත්ත යුතු දේවල් ඔව් අකුරු ගොඩක් පොඩි කියලා තමන්ට දැනෙනවා නම් එහෙම නැත්තම් තමන්ගේ දරුවාගේ අකුරු පොඩි කියලා දැනෙනවා නම් අපි නිකමට බලන්න ඕගොල්ලෝ මෙන්න මෙහෙම දෙයක් කරනවා අම්මලට දුවලට තාත්තලට පුතාලට ඔක්කොටම එකට කියන්න අපි සාමාන්‍යයෙන් නමක් ලියන දැන් අපි හිතමු ඔයාගේ නම ලියනවා දුවේ ඔයා පැන්සලෙන් නම ලියලා බලන්න ඔයාගේ නම ලියන ප්‍රමාණය කොච්චරද ඔයා ගාව හයිලයිට් එකක් තියෙනවා නම් හයිලයිට් එකෙන් නම ලියලා අර කටුකොලේ තියෙනවනේ හයිලයිට් එකෙන් නම ලියලා ප්‍රමාණය කොච්චරද එතකොට වෙනස් වෙලා තියෙන්නේ මොකද්ද මොකද්ද වෙලා තියෙන්නේ වෙලා තියෙන්නේ ඔයා හයිලයිට් එකෙන් ලියව නම ලොකුවට ලියලා පැන්සලෙන් ලියවෝ එහෙම නැත්නම් ඔයා පෑනෙන් ලියව එක පොඩියට ලියලා ඒක නේද ආ අන්න ඒ වගේ වැඩ අපේ දූල පුතාලා ගැතින් වෙන වෙලාවන් වලදී එහෙම අටකුරු ප්‍රමාණයෙන් ඉතා කුඩා නම් මං කියන්නම් එක බෙහෙතක් ඔය කඩේට යන බුක්ෂොප් එකකට බුක්ෂොප් වල තියෙනවා මේ අර පෑන පෑනක් තියෙනවා මේ මෙහෙම 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 මේ පැත්ත මේ පැත්ත මේ පැත්ත මෙහෙම මේ පාට පාට 60ක් විතර තියෙන පෑන් දැකලා තියෙනවා නේද ඔබ මෙහෙම රතු පාට කළු පාට නිල් පාට දම් පාට අනේ පෑන් තියෙනවා ඔය පෑනේ යට කොටස හරි ඔය පෑනේ යට කොටස ටිකක් මහතයි අල්ලන ප්‍රමාණය පළලයි හරිද ඔන්න ඔය අල්ලන ප්‍රමාණය පළල වුණාම අර අපිට එක දිගටම මේ මත් අකුරු හරවන්න කරන්න අමාරුයි අර චූටි පෑනෙන් වගේ. පැන්සල් එකකින් නම් බුරු බුරුස් කරලා කරකවල දාන්න පුළුවන්. හරි අකුරු පොඩි වැඩි හැට තමයි මම මේ කියන්නේ. ඔයාට කරන්න පුළුවන් වැඩේ පළවෙනි අධ්‍යයන තමයි අන්න ඒ වගේ පෑනක් අරගෙන එහෙම පෑනක් ගන්න බැරි නම් මම කියලා තව බෙහෙතක් තියෙනවා පොඩ්ඩක්. ඒ පෑනක් අරගෙන අන්න ඒ පෑනෙන් ලියන්න බලාලින්න. එතකොට ඔයාගේ අත නිකම්ම පොඩි අකුරු වලින් එළියට බැහැර වෙලා ලොකු අකුරු ලියන්න පුරු වෙනවා. එහෙම නැත්නම් ඔයා ගාට වාට පෑනක් හොයා ගන්න බැරි නම් පෑනක් ගන්න යන්න විදියක් නැත්නම් තව පුංචි වැඩක් තියෙනවා කරන්න. ඔය ගෙවල් වල තියෙන සුදු පාට සෙලෝ ටේප්. ඔතන ඔයාගේ පෑන වටේ සුදු පාට සෙලෝ ටේප් එකක් මේ අගිස්ස කොටස. ටිකක් පළලට ඔතා ගන්න අතින් අල්ලන ප්‍රමාණය. ඔතන කොල ඔතන 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 ඊට පස්සේ අතින් අලන් ලියන්න බලන්න ඔයාට ඒ ගාන ලියවෙනවා කියලා. ඊට පස්සේ එක ටික ටික ලොකු කර ගන්නවා. හැබැයි ඉතින් මේක ටිකක් gedirin බැනුම් අහන වැඩක්. ඒක නිසා ඕන නම් කඩදාසි කොලයක් ඔතන ඊට උඩින් සෙලෝ ටේප් එකේ තුවත් කමක් නැහැ. පුළුවන් තරම් ඔයා ලියන තැන මහත් කරගන්න. මහත් කරලා ඉවර වෙලා ලියන්න උත්සාහ කරන්න. ඔයාම බලන්න ඔයා ගත්ත අකුරු ටික හරියනවද ලොකු වෙනවද නැද්ද කියලා. හැටතල නෙමෙයි ප්‍රමාණයේ විශාල වීම තමයි මේකෙන් වෙන්නේ. තේරුණාද? ප්‍රමාණයේ විශාල වීම විතරයි. හැඩේ නෙමෙයි වෙනස් වෙන්නේ ප්‍රමාණය විශාල වීම විතරයි වෙන්නේ ඒක නිසා අපි තේරුම් ගන්න ඕනේ පුංචි දෙයක් අපි මාක පෙන් එකකින් ලියනකොට අපේ අකුරු ලොකුයි අර චූටි අකුරු නෙමෙයි නේන්නේ කාබන් පෑනෙන් ලියනකොට පොඩි එහෙනම් අපි කරන්න ඕනේ එකම තුඩට අපේ අතින් අල්ලන ප්‍රමාණය ලොකු කරලා අපි දරුවට ලියන්න දෙන්න ඕනේ හරි සරල දෙයක් කරලා බලන්න ඇත්තටම දරුවන්ගේ අකුරු වල ඉතා කුඩා නම් ඒක විශාල වෙනවා දැන් තා පොඩියට ලියනවනම් පොඩ්ඩක් අර ප්‍රමාණය වැඩි කරලා දීලා කරලා බලන්න හරියනවද නැද්ද කියලා දැකීමෙන් කියන්නේ පාසල් ගුරුවරයෙක් විදිහට මම ගොඩක් වෙලාවට අත් අකුරු පිළිබඳ විශේෂ වැඩපිළිවෙලක් කරනවා අත් අකුරු පරීක්ෂණය කියලා එකක් මම පාසල් තුල කරනවා පන්ති තුල කරනවා එක එක විදිහට ලියවලා බලනවා පොත්වල ඒක සමහර දුල පුතාලගේ උපන් හැකියාවෙන් වෙන දේවල් තියෙනවා අත් අකුරු හේතු තමයි අපි පුංචි කාලේ දන්නවා ලියනකොට එක එක තැන්වල ඉඳලා ලියන්නේ බිම වාඩි වෙලා මෙහෙම ලියනවා එතකොට අත තියෙන්නේ මේ විදිහට ආනත ඊළඟට තව තැනකට දිනනකොට මේ අපේ පුටුව පුටුව කොටයි බංකුව උසයි මෙහෙම ලියන අවස්ථාව. මේ අත හැඩතල වෙනස් වෙනවා. අන්න එහෙම වෙච්ච වෙලාවන් වලට එහෙම දිගටම ලිව්වම
Elisa, Eva geli ya nama nang, Eva karan lepa. Hari itu potme sewadi benda potong itu rak heda karan. Sabar dulu putala mama dekala tiye nama. Mereka atta arga nata mereka karap. Eli mata tiye nama mereka yutan gal. Mereka mereka liyan. Hari ini mangi nama. Mereka liyan. Oy bagi atta kuru ada tiye nama. Kuda kapi atta kuru kita kata karan. Mereka dia ko amala tiye katanya kata karan. Daru ante wada. Amala tamai me daru angka tak kuru pasing, ane balalai bim liar nikelah kocer potoling olu tegah wat wedak nengong ada kan ini, he itu tamai ekar deh, krami adan ini, ini sa api budhi matpe none, ya itu kemati dia kliar nade nawa, api ada si tena krami minas kan, over tiennah kotor rule pota bawi tak kalah liar nvidia tiennah, kotor rule pota balalai bim liar nikel, rulea kerar rulea, lalu tali rule pota liar nvidia tiennah, tien tepen bawi tak krami liar nvidia tiennah, tak kuru ono nvidia kalah liar nkatir tien tepen, ay tawai nawa katya boleh patah kalah liar. Aye, boleh tiga parta kalau dilok, kau mungkin kalau toran dalan, toran ni balik dalan bagai jantan. Boleh parta kerana kan, aneh kat tiaga, me miten tiada na ayah si adu kerana miten tu poli kotak tiada liyan. Me bagai gudah tiada kira dengna, kerana balan. Me dah selagi dari ini bela, api tu puluan taran me, api daru warga tak kurti ke hada agam. Right, hi. Enang api anu wa, api rancana ada mulu hilang korsa katakan. Ika tak kurti ada mulu hati na pikiran nong, mana? Hi, elang api anu, api rancana upah mati. Jangan orang memang anak apa tu, apa whiteboard dekat dekat, apa upama agen kata kerum. Maka dua lapu tala hamo malia ni berarti kita mahu yakin kerana. Jangan apa itu anak pula tahu idea. Muka tu dan nama de tahu idea. Kak, oya upama tiada orang. Oya upama beri dapat itu. Pramana beri kerana, ikan upama beri tu tadi kak istar kerana liat. Upama beri tu istar kerana kian. Mereka, mana pelajar ni yang kemudian nangko, manggawati ni, rantetia tiye ni kauhid sama mana rantetia tiye ni mana wajib, kauhid tiye ni mana wajib rantetia apa ni, ada asal kan mana rantetia, rantetia main, mana wajib rantetia, katu kolej kan nak tak, ayat katu kolej dia ni. अरे कटुए डकने को ले आती है ना ये बोलो अगर कटुए डकने को ले रन टैटिया में माटे है वैसे मुकुट्टे पा मैंने मैं रन टैटिया में किया ना वाचन है तूने इका तीर का कल्ला किया ना बाला इस तरह कल्ला आ माटे किया ना बोधी माटे कुरु रन टैटिया में मैंने यार अड़े अलग दूँ आ ताऊ मुन Nakini kita asa, apit dengan arah kaling arah keliru. Mana rantai ni? Itulah yang pemaham keran. Tapi bodi ni kuah, watak kuru rantai ti aku main. Ah, ikal. Tahu? Golakar rantai ti. Ah, round rantai ti. Rantai ini, kau mat round ni bapu. Macam apa tu? Nemen mekalian ni, katu kole. Tama katu kole. Anne le cara kena gini rantai tiap kali. Apa kamu gini kira kita tadi dia ikut dala. Gini am urantai. Gini am urantai tiap. Ah, cara kena ratteran pirnu rantai tiap kali. Lasten aye ni dah. Ratteran pirvu rantai tiap. Rataran pirau rantai dia, ni yang saya beri. Besar rantai dia, walaya kar rantai dia, budu amu ye tien ni. Dili sana, wademal pokuru, wagi. Rantai dia tu memang ada yang guna. Besar ran pan talia, besar ran pahati talia. Besar ni, dah macam ni. Padahal ni ada ni macam ni. Besar ran pahati talia. Enang. Katu kole api liar gambaran mana meeting kat tiila kat? Ah, eka api mukadidane upama apa warna nak kiri?
අපේ යනවා දැන් මොකද්ද මේ උපමාව වර්ණනා කිරීම උපමාව වර්ණනා කිරීම මොන්න ගියා උපමාව වර්ණනා කරන්න අපි දැන් මේවා ඕගොල්ලෝ ඉගෙනගෙන ස්කෝලේ ගිහිල්ලා 6 වසර පටන් ගන්නකොට ටීචර්ස්ලා රචනා ලියන්න හිතනකොට අපි මේවා ලියනවා එහෙම ලියලා ඉවර වුණාට පස්සේ ටීචර්ස්ලා බලાવી මොකද උනේ කියලා මේක අත්දැකීමෙන් කියන්නේ අපි 7 වසරේ අයියලා අක්කලා මෙතන ඉන්නවා නම් ඒගොල්ලෝ දකින්න ඇති දන්නව ඇති වෙච්ච දේවල් ස්කෝලේ ගිහිල්ලා ඉවර වෙලා ටීචර්ස්ලා ඔලිව අත ගහගත්තොත් මේ රචනාව ලිව්වේ කොහොමද කියලා ඇත්ත කතාව බොරු නෙමෙයි කියන්නේ මම ඔන්න සාක්ෂි මේ ඔන් කරලා දෙන්නම් මයික් එක කොහොමද මේව ලිව්වේ කියලා තව එක්කෙනෙක් ඉන්නවා අපේ 7 වසරේ අයියා කෙනෙක් තිරසේ රචනා තරඟට ගිහිල්ලා හරි ටෑග් දිනාගත්තා හොඳ අපේ නම මතක නැහැ මට මේ විහාංගනේ විහාංග ඔය වගේ අපේ තියෙන සිංහල පන්තියේ වැඩ ගොඩක් තියෙන වැඩ කරනවා නම් සිංහල පන්තිය වෙන මේ මේ අපි කරන වැඩ ටික මං හිතන්නේ දුවේ පුතේ ඕගොල්ලන්ට වෙන තැනකින් කරන්න පුළුවන් කියලා තව තියෙනවා අපේ තව විස්තර තියෙනවා මම කියන්න තව වැඩ කරන්න සිංහල වැඩ කරන්න ඒ කියන්නේ ප්‍රශ්න හදන්න ප්‍රශ්න තරඟ කරන්න කැමති දුවලා පුතාලා ඉන්නවා සිංහල එක්ක සිංහල විෂයත් එක්ක ප්‍රශ්න හදන්න ප්‍රශ්න තරඟ කරන්න ඒ කියන්නේ විනා මිනිත්තු තප්පර ගාණක් ඇතුළත ප්‍රශ්න ලියලා සර් ඔය වාක්‍ය ටික ලියන්න ඕනේද කියලා අහනවා මේක කටුකොලේ ලියලා තියාගන්න කටුකොලේ ලියලා තියාගන්න දැම්ම ලියන්න යන්න එපා ඕකේ හරි කැමති කට්ටිය ඉන්නවා දැන් නිකන් දැනුණා නේද සිංහල කියන්නේ ටිකක් ලේසි විෂයක් ආස විෂයක් වගේ හැඟීමක් ආවා නේද රයිට් මම මෙන්න මෙහෙම දෙයක් කියන්න අපේ සිංහල පන්තියේ දුවේ පුතේ සිංහල භාෂා බලාගාරය කියලා ටෙලිග්‍රෑම් ගෲප් එකක් තියෙනවා. ඒකේ ඉන්නවා 15000කට වඩා පිරිසක් ඉන්නවා. මේ 15000ම කට්ටිය ළමයි එකතු කරලා තියෙන්නේ විශේෂයෙන්ම අපේ ඔය කලින් අවුරුද්ද හිටපු 7 වසරේ අයියලා අක්කලා ටික තමයි. ඒක කියන්න ඕනේ. එතකොට එතෙන්ට යන්න ඒ භාෂා බලාගාරේ ප්‍රශ්න හදන්න ආවට ගියාට බෑ. ඒ භාෂා බලාගාරේ ප්‍රශ්න හදනවා නම් අපි පුහුණු කඳවුරක් හදලා තියෙනවා. පුහුණු කඳවුර කියන්නේ ඔයාට ප්‍රශ්න හදන්න උගන්වන්න වෙනම ටීම් එකක් ඉන්නේ. හරිද? ඒ ඔක්කොම සර්ගේ ගෝල බාලෝ ටික තමයි ඒගොල්ලම හදාගෙන ඒගොල්ලම නිර්මාණය කරලා ඒගොල්ල වෙනම පුහුණුවක් දෙනවා. ඔව් දෙනවා දෙනවා පොඩ්ඩක් ඉන්න කලබල වෙන්නේ මම ඉස්සෙල්ලා කතා කරන්නකම් ඉන්නකො. එතකොට ඒ ටීම් එක ඕගොල්ලෝ ලවා ප්‍රශ්න හදවලා ඒ ප්‍රශ්න හදන්න පුරුදු වුණාට පස්සේ තමයි ඔයාට බලාගාරයට යන්න පුළුවන් වෙන්නේ. බලාගාරේ ප්‍රශ්න දාන්න පුළුවන් වෙන 15000 උත්තර දාන්න. හැබැයි එතනට ගියාම ඔයාට ලැබෙනවා තනතුරු සීනියර් වෙන්න පුළුවන් මේජර් වෙන්න පුළුවන් ඊළඟට කැප්ටන් වෙන්න පුළුවන් කැප්ටන් වෙලා අපේ පන්ති වලට එන්න පුළුවන් ප්‍රින්සිපල් වයිස් ප්‍රින්සිපල් ඔය වගේ අපේ තියෙනවා තනිකර මේ කැම්ප් එකේ පාසලක් වගේ. එතකොට මේකේ මම මේක කියන්න බෑ හේතු කාරණා තමයි මම මට වඩා මේ පිළිබඳව සම්පූර්ණව මේකේ වැඩ ටික කරන්නේ ඔය ටෙලිග්‍රෑම් ගෲප් එකේ සම්පූර්ණ වැඩ ටික කරන්නේ හැමෝම දන්න ඕන කෙනෙක් ටක් ගාලා මොනවද ටෙලිග්‍රෑම් එකේ ප්‍රශ්නයක් කිව්ව ගමන් කියන්නේ සර් මල්ෂට කියන්න කියලා. අපේ මල්ෂා තමයි මේ වැඩේ සම්පූර්ණම මෙහෙම ඉගෙන මෙහෙම එහෙම කියන්නේ සම්පූර්ණ මේ ටෙලිග්‍රෑම් සම්බන්ධව අපේ කැම්ප් එකේ ප්‍රශ්න හදන එක ගැන කියන්නේ මට වඩා හොඳට දන්නේ මල්ෂා. මම දන්නේ නැහැ. එතම කියන්න එපා. මම මල්ෂාකට කියනවා ඔයා පොඩ්ඩක් කියන්න පුතේ අපේ යාළුවා ටිකට විස්තරේ. මුලින්ම කුස් සදුවාම ඊට පස්සේ කුස් සදුවාම තනතුරු දෙනවා ඊට පස්සේ සිංහල භාෂා බලාගාරයේ තනතුරු දෙනවා ඊට පස්සේ සිංහල භාෂා බලාගාරයේ තමයි ප්‍රශ්න හදන්න දෙන්නේ ඊට පස්සේ කැප්ටන් වෙනකම් ප්‍රශ්න හදන්න ඕනේ ඊට පස්සේ කැප්ටන් වෙන පස්සේ තනතුරු උස්සස් කරනවා තව
වැරදි ප්‍රශ්න තිබුණොත් ඒවා කියලා දෙන්න කට්ටිය ඉන්නවා. ටීචර්ස්ලා, මේජර්ස්ලා, ලීඩර්ස්ලා, කැප්ටන්ලා, ප්‍රින්සිපල්ලා, වයිස් ප්‍රින්සිපල්ලා, ගිව්ට් යුනිට් වගේ ගොඩක් අය ඉන්නවා. හරි. ඊළඟට අපි විභාග ගැනත් කියන්න දුව. විභාග ගැන කියන්නේ එක්සෑම් යුනිට් ඉන්නවා විභාග හදන්න ක්විස් බෝඩ් හදන්න ඒගොල්ලෝ සතියට එකක් වගේ ක්විස් බෝඩ් එකක් හදනවා ඊට පස්සේ ඒකෙන් දිනන පළවෙනි තුන් දෙනාට තෑගි දෙනවා ඔය වගේ ගොඩක් දේවල් තියෙනවා මම හිතන්නේ මං චක්‍ර බලගෙන නැද නෑ නේද ඈ නෑ නේ හරි සෑහෙන්න මෙහෙවරක් කරන සිංහල සෑගේ වැඩවලට සෑහෙන්න දායකත්වයක් සපයන අක්ක කෙනෙක් තමයි මාෂා කියලා කියන්නේ සම්පූර්ණව ටෙලිග්‍රෑම් ගෲප් එකේ වැඩ ටික තමයි මේ මාෂා විතරක් නෙවෙයි දැන් අනිත් කට්ටිය මෙතන නෑ මං හිතන්නේ හිටියනම් එහෙම මාත් එක්ක යුද්ධ කරනවා මේ මල් ඔය අක්ක ඇතුළු ගොඩක් අය ඉන්නවා ඔයාලා හදන ව්‍යාකරණ හරිද වැරදිද බලන්න ඒක ව්‍යාකරණයක්වත් වරදින් නැති වෙන්නේ ව්‍යාකරණ හදලා ඒක මේ MCQ වර අපි හරි වැරදි දාන ඒ විදිහට ඒගොල්ලෝ පුහුණු කරනවා ඒකට ඒගොල්ලෝ වෙනමම කට්ටිය හදාගෙන ඉන්නේ ඒ විතරක් නෙමෙයි අපේ තියෙන වෙනම එක්සෑම් යුනිට් කියලා ඒ කියන්නේ සතියකට සැරයක් තප්පර මේ දවස් 7 මාට කිව්වනම් පෙරම 7 මාට ප්‍රශ්න 150ක් හරි 100ක් හරි දානවා ඉවර කරන්නේ කවුද කියලා බලන ටයිම් එකට ඒ වගේ ටක් 1 2 3 4ට උත්තර ලියන මේ වගේ වැඩ පිළිවෙලක් සිංහල පන්ති ඇතුළේ කරනවා එතකොට දැන් මේ අක්කලා අයියලා මේ ඒගොල්ලොන්ට අපි මම බල කරලත් නෙමෙයි ඒගොල්ලොන්ගේ කැපවීම ඒගොල්ලොම මහන්සි වෙලා ඒගොල්ලොම උත්සාහ කරලා ඒගොල්ල විසින්ම නිර්මාණය කරගෙන තමයි මේ වැඩේ කරගෙන යන්නේ දැන් 15000කට වඩා පිරිසක් ඒගොල්ලෝ උගන්වනවා ඇත්තටම ලොකු මෙහෙවරක් ඒ කරනවා ඒ අක්කල අයියලා ටික එකතු වෙලා මම ගොඩාක් ආදරේ මගේ ටෙලිග්‍රෑම් ගෲප් එක සිංහල භාෂා බලාගාර කැම්ප් එකේ දුවලා පුතාලා ටිකට එයාලා සෑහෙන මහන්සි වෙලා ඔයාලා වගේ කට්ටිය හදනවා එතකොට ඔයාලට කැමති නම් අන්න අර කිව්වා වගේ ගිහින් ඉවර වෙලා එක්සෑම් යුනිට් එකේ ප්‍රශ්න හදන්න තරඟ කරන්න ඕගොල්ලන්ට පුළුවන් සිංහල භාෂා බලාගාරයත් එක්ක ඒ කැම්ප් එකට සම්බන්ධ වෙන්න සම්බන්ධ වෙන විදිය මම ඊළඟ සතියේ කියලා දෙන්නම් මොකද එතනට ගන්නේ යම් කිසි ප්‍රමාණයක් යම් කිසි සීමාවක් ඇතුව හරිද අපිට ඉන්නවා ගොඩාක් පුරුදු කරන කට්ටිය ඒ කියන්නේ අපි ගාව සෑහෙන පිරිසක් අපි පුරුදු කරලා තියෙනවා මේ වෙනකොට මං හිතන්නේ එක 10කට වඩා පිරිසක් අපි ඕක හදලා තියෙනවා ඔයාලවත් ගන්නේ අර ක්‍රමයකට පිළිවෙලකට ඒක නිසා මං ගන්න පිළිවෙල ඊළඟ දවසේ කියලා දෙන්නම් කලබල නැතුව ඉන්න වැඩේ ලෑස්ති වෙන්න හදන්න ඈ ටෙලිග්‍රෑම් එකේ ප්‍රශ්න හදන්න ඉගෙන ගන්න චැට් කරලා ළමයි එක්ක එකට ඉඳලා වැඩ කරන්න පුළුවන් හරි එහෙනම් අපි යනවා ආපෝ රචනා වැඩමුළුවට දැන් කට්ටිය ලෑස්ති නවුලක් නැහැ නේ ඊළඟ දවසේ පුතේ අර මම කතා කරන්නේ උපමා එහෙනම් දැන් අපි මේ උපමාවත් අර කිව්ව කාරණාවට එකතු කරන්නට ඕන ඒ කියන්නේ අර අපි ලිව්ව වචන වලට දැන් අර රන් තැටියක් මෙන් පායයි කියලා ඔයගොල්ලෝ ලිව්වනේ ආන්න එතනට මේ වගේ විශේෂණ පදයක් දාන්න පුළුවන් වටකුරු රන් තැටියක් මෙන් පායයි එහෙම නැත්නම් ගිනියම් වූ රන් තැටියක් මෙන් පායයි නැත්නම් රත්තරන් පිර වූ රන් තැටියක් මෙන් ඔයාට ඕනම වාක්‍යයක් දාලා ආපහු දැන් තුන්වෙනි එක ලියන්න ඕනේ ඔයාගේ ලියන පොතේ දෙවෙනි එක ලියන පොතේ ලියන්න කිව්වොත් තුන්වෙනි එක ලියන පොතේ ලියන්න ලස්සන වටකුරු රන් තැටියක් බොහොම හොඳයි එකක් දාමු අපි ලස්සන වටකුරු රන් තැටියක් මම මෙතනින් දාන්නම් ඈ ලස්සන වටකුරු රන් තැටියක් තාම මේ උදේ නැගිටලා ඉර පායනවා විතරයි ඈ ලස්සන වටකුරු රන් තැටියක් ඇත ආත කඳු අතරේ පුංචි මල් පොට්ට උදලෝ මෙන්න දේවාජ කරන්නේ. චා ලස්සනයි පහන්නේගේ වචන සෙට් එක. ඇත ඇත කඳු අතරින් පුංචි පුංචි මල් පොහොට්ට පුබුදුවමින් ලෝට එළිය දෙමින් රාජකාරී කරගත් හිරු රතු පාට කරත්තරෝ දෙයක් මෙන් නැගෙන හිරින් මනස්කාන්තර සරන්වන් පාටින් නැගේ. වව් වව් වව්. මාව පේන්න ඕනේ නැහැ බබෝ. බෝඩ් එක කළු පාටයිද නෑ නේද නෑ. පේන. සමහරට ඔයාගේ ප්‍රශ්නයක් වෙන්න ඇති. බලන්න චුට්ටක්. අලංකාර සූර්යකාන්ත මලක් මෙන් වටකුරු. ආ හොඳයි.
Alangkara Surya Kanta Malakmen Watakuru balannako. Ochara lassanta ape dula putalage adahas tiyenada kiyala. Neida? Man hadissem kiyanne ekeni ape dula putalagawa honda danumak tiyena. Dampai ini berarti, nih, dulu saya nanti ada tiap minggu. Watakuru res. Inna mang adala denna. Dan balanna penawada kiyala samahara welawalata podi eheta meheta wenawa maaru wenawa. Kemaradeka maaru wenakota podi prashnayak thiyena. Hari neda dan penawa neda board ekak. Dan mana lian? Api balamu? Liannya kiwe itu putih. Api upama warna nakalan? Watakuru rantai, rantai tiak main kiwe itu watakuru rantai tiak main kalau upama warna nakalan? Ini amu rantai tiak kila itu warna nakalan? Ini mana tar rataran piru? Ada kiamat ikat dana. Nanti natal rataran pahen ini amu watakuru rantai tiak main nonne. Pohonnya deh. Samara dula putala mulai kalpana karama dina wedi. Rattaram pahayen gini ammu watakuru rantai tiya. Kohomada? Balanna kosa kat kalpana karawa. Etiyenne wacana ne. Neida? Dan oya onna api awa thunweni kotasata. Dan balanna wacana kiyada kiyala? Ekat hondai. Ko balanna. Palaturu Amra mudal goda gasati bola hadati rantai. Palaturu abarana goda gasati bola hadati rantai. Ani ammi kuhin dani wacino hoyato. Alangkara rataran pira urantai dia. Kita pula. Lasare. Itu sih hontai ya. Hirukumara peradi vesike menna meya liyala thi hondata Hirukumara peradika ahasin meethimen vesike kola paeta girishikara athure illaka pahayen ita sittada gannasulu lesa giniyamunu rattaran pirawu watakuru ran tetiyak men mulu lowama eliya karamin nebi balai turaya ashara 24 ay 34 ay balamu dan 20 panala athi neda kattiyage 34 ay ithara ithara 20 panala wacana Tihai tertispai. Oh, hari itu hari wajah sekiwa mana? Ilangkete. Ini boleh aksi Hirukumara Sundara Bapaya Gasol tapan di lassan aku ti. Dan ada wacana di kata kita tuh kalau lihat balan wacana sangka kiri dekila balan. On nape? Palemen ini mehe mother. Potelium deh. Lassan delium. Dan potelian, mami meka ini karena tuh ini kan. Satu tuh ya mat, bedek karena daru biri sak ikatnya inno mat dek. Inno ini aneh kan. Aiy video balan awa gini me bela bedek karena kita hari. Sir hatali aiy, apa cio? Ini nena ma wise itu pada pengen dia. Sir hatali aiy, masa kira sir hatali aiy. Is name ay very good ikman karanne
22යි. සර් මාල්ෂාගේ නම්බර් එක. මාල්ෂාගේ නම්බර් එක ඕනේ නැහැ පැටියෝ. මාල්ෂාගේ මම ලින්ක් එකක් එවන්නම්. එතකොට මාල්ෂා විතරක් නෙමෙයි එතන අපේ ටීම් එකක්ම ඉන්නවා. එයාල ඔක්කොම එකතු වෙලා ගන්න වැඩේ කරලා දේවි ඕගොල්ලන්ට. තේරුණාද? ඒගොල්ලෝ වැඩේ කරයි. ඔයගොල්ලෝ බය වෙන්න එපා. ඔයගොල්ලන්ට ව්‍යාකරණ බැරි ඒවා, chat හදන ඒවා, chat එක තුන්කනේ කොහොමද මේ quiz එක ටයිප් කරන්නේ? කොහොමද ලියන්නේ? කොහොමද උත්තර දෙන්නේ? මේ ඔක්කොම ඉත කියලා දෙයි. අය බය වෙන්න දෙයක් නැහැ. මට වගකීමෙන් දෙන්න පුළුවන්. අපේ හොඳ ටීම් එකක් ඉන්නවා. සිංහල භාෂා බලාගන්න. දැනට වචන 48යි. සම්බෝ වචන 48යි කියන්නේ සනති මේ සනති ගේෂා ගහන්නේ සනේද? සනති ගහන්ස වචන 48යි කියලා කියන්නේ ඉරපාය විතරයි නේ. අදාස් 10ක් දැම්මත් එහෙම මොකද වෙන්නේ? 480. ඒ මොනත් එහෙම අදාස් 10 ද අපිට තියෙන උදෑසන ගැන ලියන්න. නේද පුතේ? ඈ කොච්චර අපිට තියෙනවද ලියන්න? අපි ගාව අදහස් තියෙනවා අපි දන්නේ නැති කමයි වෙලා තියෙන්නේ මේ තාම ඉර පායලා විතරයි නේද හා හා බලන්නකෝ දැන් අපිට කොච්චර දෙයක් පුළුවන්ද කියලා නේද වැඩේ තේරුණ කට්ටිය කවුද කියන්න බලන්න දැන් අපි ගාව තියෙන ඔක්කොම ටික දඩස් ගාලා දාන්න නැතුව රණුකා කියනවා 42ක් ලිවවල 40 ගාන වෙරි ගුඩ් මම මට ඔක්කොම 44යි 52යි 39යි. ඒ කියන්නේ දැන් මගේ දූල පුතාලට තේරුණා වැඩේ නේද? මම මට කියලා ඒ වෙනි විදිහට මටත් හොඳටම තේරුණා. රයිට්. පේනවා පේනවා කට්ටියම පේනවා. හැම කෙනෙක්ම මේ වෙනකොට වචන 25කට වඩා ලියලා ඇතිනේ. 20ක් ලිව්වත් ඇති 25ක් ලියලා නම් හොඳටම ඇති. 25 ගානේ අදහස් 10ක් කියන්නේ වචන 250ක් නේ. අපෙන් විභාගට ඉල්ලන්නේ වචන 150යි. මතක තියාගන්න. 6 වසර, 7 වසර, 8 වසරට ඉල්ලන්නේ 150යි. හැබැයි අපි ලියනවා 250. කැමති නම් ලකුණු දෙන්න ටීචර්. එතකොට මොකද වෙන්නේ? ටීචර් කෙනෙක්ම දෙන්නේ ලකුණු 14න් 14යි නැත්නම් 13යි. එහෙම නැත්නම් අහනවා අම්මෝ එයා කොහොමද මේ රචනා ලියන්නේ? අහන අනිවාර්යෙන් අපි අහලා තියනවා නේද අපේ කලින් හිටපු දූල පුතාලා දන්නවා. ටීචර්ස්ලා ඔලිවත් ගහගත්ත කිව්වා. ඊළඟට ටීචර්ස්ලා පුදුම වුණා කිව්වා. හරි ඊට පස්සේ සමහර අපි මම කරපු මේ මගේ අපේ සින්දු වල ඒ ව්‍යාකරණ කොටස් ඒව ටීචර්ස්ලා ළමයින්ට කියන්න කියලා රෙකෝඩ් කරගෙන ඉස්කෝලවල උගන්වලා තියෙනවා. මේවා බොරු නෙමෙයි පුතා. අපේ අයියලා අක්කලාට වෙච්ච දේවල් තමයි මම මේ කියන්නේ. සවිත 31ක් කියලා දෙනවා. වෙරි ගුඩ්. එහෙමනම් ඔන්න දුවේ පුතේ කාරණා. දැන් ඔයාට හෝම්වර්ක් එකක් තියෙනවා කරන්න. ඒක ලියාගන්න කටුකොලේ. ඡේද වෙන් කරන්න දැම්මම කලබල වෙන්න එපා. පොඩ්ඩක් ඉන්න. ඡේද වෙන් කරන එක ගැන අපිට මොනව කරන්න බැරිද ඉස්සෙල්ලා වචන ලියා ගන්න ඕනේ. Right. Mal pipey. කටුකොලේ ලියා ගන්න. Mal pipey කියන එකයි ඊළඟට කුරුල්ලෝ පියාඹති කියන එකයි. Mal pipey කුරුල්ලෝ පියාඹති. ඔය මම කිව්ව ක්‍රම හතරම භාවිතා කරන්න. දීර්ඝ ලෙස ලිවීම, උපමා භාවිතා කිරීම, උපමාව සහිතව විස්තර කිරීම සහ ඒ විතරක් නෙමෙයි උපමාව වර්ණනා කිරීම. දැන් අපි මේ කතා කරන්නේ කිහිපයක් ක්‍රම තුනක් කතා කළානේ. මේ ඔක්කොම ක්‍රම ටික එකතු කළා ඔය මල් පිපෙයි කියන එකට පුළුවන් තරම් දීර්ඝ වාක්‍ය විස්තරයක් හදන්න. ඒ විතරක් නෙමෙයි කුරුල්ලෝ පියාඹති කියන එකටත් දීර්ඝ විස්තරයක් හදන්න මම ලබන සතියේ දීර්ඝවම හදපු කෙනාට මයික් එක ඔන් කරලා දෙනවා කියන්න කියලා. එයා අනිවාර්යයෙන්ම කියන්න ඕන. ආපහු කියන්න. මල් පිපෙයි කුරුල්ලෝ පියාඹති. දැන් හිතන්න එපා. හරි. එහෙනම් දැන් ඔන්න මට පුළුවන් කියලා නෑ පුතේ. ඇයි දන්නවද? අපි එකම ක්‍රමයට ලියන්නේ නැතුව මේක තියෙනවා සර් ආයි කවද්ද පන්ති ලබන සිකුරාදාත් 6ට එන්න මතක ඇතුව. මේ පොඩක් ඉවර නෑ තාම කලබල වෙන්න එපා.
Api tawa tino meki kena kan nona dewan. Mona tanda racana liena kota lapina lakunu. Eke ari belu belu mata lakunu kan napulan tawa dewan tino. Teme temo tumu pada babite. Aprana wachi pada walete. Ogu pratye di. Teme nadi ewa tino ikena kan. Eke ari apu kote tabi akarna dan na wakela penan ne. Api e kramatika pavi cikaran na or. Teme wate tiro nane. Ehe nam. Baya mei wade karna wakim tawa utawa karna mata. Oyada rachanali anna teruna nam putala. Hari, oyada rachanali anna teruna nam, oyada karanna tiyenne mechcharai. Oya rachanali anna teruna nam, oyage yaluwanta, ogolage ehema eduwara panine yaluwa innone kiyanne. Enna, amaathika rachanali anna, mata mehema singala panthiyak hammuna. Hamwen link ekak awa hari yaluwe kiyuwa hari. Menna me video tikak tiyena. Mama me video ekata link ekak danawa ape group walata. Meeli video ekak tiyenawa. Mekat balanna. Subasa TV kira apa bayar itu kira nama? Eka barang apa juga manggil orang YouTube dek udin mana Subasa TV? Itu kata, Eka kira video itu balan ni kira sammantra ni dek balan ni beri. Bela make up ide ni kira, ini lagi dah usai ni kira mati kerja ni alian. Apa hamot ma ane berde kerana on? Bahadili ni ada dua ibu dek. Eka ni sah mage dua lapu tala bayar ni Nepal leshara apa group dek kira apa jenis terdek dia ni ibu dek. Group dek kerana bela ni ada leshara. Right, mage number ikon ni. Apa kota ma? Lasser tevertik kerana pulang online tak selawat teka muka dah hita. Widyawa pantiya, Gandita pantiya, Dewala pantiya, Ithihasa pantiya, mewa ke panti di kokom nomi leyan. Kauru fees kena kalau boleh ni pa pulang kala ya. Kondo teka negan ni. Tepas sewa kiamati pantiya kita kini teka negan ni. Eh menetta. Pada terne wana darushka sah teka pada kerana pulang muda ikila. Oya kelim apa online tak selawat haraha. Magi single pantiya tevila tevertik kerana ni anu. Oya daksho atau ati daksho ni pulang. Apa team mereka ok mereka online tak selawe ini nama lese, idya awi city ugaan nene, ini langkah terdarah sana, melikan nengar itu ugaan nene, selalu kumara demal ugaan nese, ini terap nih, rupa awi ni, ini terap mau pergi dalam setiap balan nak pulang apa sejarah sese, Sri Mal, Dedi Gam, right, eva game pasal lancar beri ekpi terap, mama, tu eva game apa konde ugaat guru parampara awa kekatamai berada keran, mak itu lapu tarat nak pulang, mampi teke ekat wela, konde ter, konde gaman apa kian, labanas sathi, kaya te, api enawa. Oya lagi gather itu, makanya terang petau tikai na last level aini home kekaliya agat tane matakai ne mal pipi purullo piambeti, oya dekat pulu antaran dekat waak ke dalam mata awak gama mangkian na dam balan ne mambala korot tu no kucer wacir sangkia awak yel diye kelade, kena kala kalpana ter, ena api palevedi pitu eli ena mukadde ngapete amak kiswasa nam, edeo bete kelahek, then oya ati erna. Orang rancana liar ni beri ni, orang rancana liar ni puluang. Dengan kerana hiti ni, orang dengan rancana liar ni puluang. Tawat-tawat tikar kapitan ni kelabu. Tawat istirahat tawat-tawat dewa lagi ni ganda puluang. Ya kerana kita kat tengah, mengapa rancana liar ni? Atte tebal, high te arna kali. Hei, nam siaru dina teme, tu benda. Sabtu, 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 Sabt